ජනතා විමුක්ති පෙරමුණයි එල්ටීටී සංවිධානයයි මේ රටේ ආර්ථිකයට කරපු විනාශය කොච්චරද කියලා අර ඉන්දියා හිටපු විදේශ ඇමතිවරයා ගණනය කරලා එයාගේ පොතේ සඳහන් කරලා තිනවා බිලියන 200ක්. එතකොට ලැජ්ජනන්ද ඡන්දෙ ඉල්ලන්න. මෙතේ පාලනය කරපු අය ගන්න බැරි ප්‍රමාණය මුදලක් පිටරටට ගිහිල්ලා තියෙනවා නම් ඒ රැගෙන යාම සහ ඊට අදාළ පියවර මෙතෙක් නොගැනීමේ වගකීම ගන්න ඕනේ මේ අවුරුදු 75 පාලනය කරපු ආණ්ඩුව. කැබිනට් මණ්ඩලවල ඉඳපු අය. මහින්ද මාසයක 2005 ජාතික ජන බලවේගයේ හැරුණාම පොඩක් ඉන්න එතන මෙතුමාගේ රනිල් වික්‍රමසිංහ 78 ඉඳලා අමාත්‍ය මණ්ඩල දරලා අගමැතිතරලා ඔක්කොම කළා මේවා ඔක්කොම වුණා කියන පිළිගන්නවා නේතුමා රටේ විශාල ධනයක් පිටරට ගිහිලා තියෙනවා කියලා පිළිගන්නවානේ ඕක ගන්න බෑ ලෝකෙ කිසිම රටක අරන් නැහැ කියලානේ මේ කියන්න හදන්නේ එතකොට ඒ හානිය කරපු පක්ෂවලට ඒ කැබිනට් මණ්ඩලවල ඉඳපු අයට මේ තරේ ඡන්ද ඉල්ලන යුක්ති සාකච්ඡා කරනවා ඒක අප්‍රේල් 29 වෙනිදා ගෙවන්න තිබුණා ඩොලර් මිලියන 500ක් ඒක ගෙවන්න බෑ මේ සංචිත හිඳිලා ඇත්ත වශයෙන්ම තිබුණේ එනකොට ඩොලර් මිලියන 20යි ඊට වඩා මුදලක් මේ රයිල් වික්‍රමසිංහ මැතිතුමාගේ account එකේ තිබුණා ඒ 20යි 22 ජූලි 9 වෙනිදා ජනාධිපතිවරයා ධූරය හැර ගියා අමාරු කියන්න පුළුවන් මේ ජනාධිපතිවරයා ධූරය දාලා පලා ගියා කියලා උන්නම් එතුමන්ට ප්‍රතිචාර දක්වන්න තිබුණානේ ආරක්ෂකංශය දෝ වෙන මේ 69 ලක්ෂය ආවේ නැහැනේ ගෝල් ෆේස් එකට මම මේ අරගලයේ බාල්දු කරනවා නෙමෙයි ජනතාවගේ අරගලයක් ආපු එක ඇද්ද හැබැයි අරගලයේ පිටුපස්සේ තව හිටියනේ තම තමන්ගේ දේශපාලන ന്യാයපත්‍ර ක්‍රියාත්මක කරන්න බලාගෙන හිටපොයි ඔක්කොම කියන්නේ මොකද්ද මෙන්න ලෝකයේ ආර්ථික අර්බුදයකට ගිහිපු රටවල් තියෙනවා නම් කරුණා කරලා ෆලෝ කරන්න මෙන්න මෙතඩ් එක හරි මෙන්න මේ මෙතඩ් එක හරි අද කෙන්‍යාවේ කියන්නේ එකයි හරි ඉතියෝපියාවේ කියන්නේ එකයි හරි කෙන්‍යාවේ ඉතියෝපියාවේ ඔක්කොම කියන්නේ බංග්ලාදේශය අද කියන්නේ බංග්ලාදේශයේ මොහමඩ් යූනුස් කාගෙන්ද උපදෙස් ගන්නෙ මොකද්ද කරන්න ඕන කියලා රයිලික්‍රමසිංහ ජනාධිපතිතුමා ලංකාවේ ඉපද යුණා කියලා නෑ නෑ කඩේ යන්නේ නෑ නෑ කඩේ යන්න ඕනේ නෑ මං කියන්නේ එහෙම ඕනේ නෑ අපේ කඩේ යන්නේ අපේ ඒ ඒ ඒ පුරවැසියට ඒ දරුවට අයිති දෙන රටේ ජනාධිපතිලා රටේ යහපතක් අයිති අපේ අවසරක සාපේ කියන එක වැරදි අපි කවදාවත් අපේ දේශපාලන ක්‍රමයේ ඇතුලේ අපෙන් උදව්වක් ගත්තා හරි අපි හදපු සිස්ටම් එකෙන් හැදුනා කියලා හරි අපේ පස්සෙ එන්න ඕන කියන න්‍යායක අපි කවදාවත් නෑ පෞද්ගලික සිද්ද අවුරුදු 40කට පස්සේ ඒක තේරෙන්නේ මම මේ කියන්නේ හැමදේම 2යි 71ට අවුරුදු 2යි අවුරුදු 3යි ඉතුරු 73 ඔයගොල්ලෝ මොනවද නෑ 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 මං 73 නෙමෙයි මම මේ පෙන්නන්නේ රට යම් විදියක ඉස්සරහට යන්න ගියා නම් ඒ සියල්ලම විනාශ කරා අයිබෝන් නදත් සිවණමානේ වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වන්නේ මැතිවර්ණය ඉතාමත්ම පෙනෙන මානෙට ඇවිල්ලා තියෙන වෙලාවේ අපි දේශපාලනයේ නොපෙනෙන මානයන් සොයාගෙන යන කතාබහ සිවණමානේ ආරම්භ කිරීමට සූදානම් අද අපේ දේශපාලන නියෝජිතයින් සහභාගි වෙන අවසන් සිවණමානේ වැඩසටහන මාධ්‍ය උපමානවලට අනුව අපි ලබන සතියේ සිවණමානේ වැඩසටහනෙන් දේශපාලඥයින් සම්බන්ධ කරගත්තු වැඩසටහනක් සිදුවන්නේ නැහැ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහභාගීත්වයෙන් සමැතිවරණයේ සම්බන්ධයෙන් තමයි අපි හෙදි කතා කරන්නේ. අද දවසේදී අපි විශේෂයෙන්ම ප්‍රධාන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධයෙන් ඔබට තිබිච්ච ප්‍රශ්න, ඒ වගේම අපිට ගොඩනැගිලා තියෙන ප්‍රශ්න සහ එක් එක් පක්ෂ නියෝජනය කරමින් සහභාගී වෙන ඔවුන්ගේ නියෝජිතයින්ට ඒ ලියා ගන්න තියෙන ප්‍රශ්න ඔක්කොම අපි විසඳගෙන රටේ අනාගතය බාරගත්තට පස්සේ ඒ අපේක්ෂකයන් රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් මොනවද කරන්න කියන එක පිළිබඳව තමයි අපි අද සිවණමානේ වැඩසටහනින් කතා කරන්නේ. අද දවසේදී අපේ සිවණමානේ වැඩසටහනට සුපුරුදු පරිදි අසුන් තුන වෙනවා. ඒ ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිශාන්ත සි වර්ණසිංහ මහතා සහභාගී වෙනවා. වගේම සමග ජන බලවේගය නියෝජනය කරමින් නීතිඥ මහේෂ් පරාක්‍රම මහතා සහභාගී වෙනවා. වගේම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නීතිඥ ජේම් විජේබණ්ඩාර මහතා සහභාගී වෙනවා. ඔබ දිනාටම අයිබෝන් ගෞරවයෙන් පිළිගන්න අපේ වැඩසටහන. අපි ආරම්භ කරන්නේ ජාතික ජන බලවේගය පැත්තෙන් ඔබතුමාගෙන්. දැන් බොහෝ දෙනෙක් කියනවා දැන් මාලිමාව බලයට ආවොත් කොහොමද රට ඉස්සරහට කරගෙන යන්නේ. හරි, පේන්ඩින් අනුරු කුමාර සනාගේ විතරයි චරිතයක් හැටියට. කවුද ඉන්නේ පිටිපස්සේ මේක ඇදගන්න ඕනේ? බලය ආවොත් එහෙම කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න ඕනේ, පාර්ලිමේන්තුව විසිරුණු කියලා දැම්මම කියලා තියෙනවානේ. අපේ ඊයේ අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වුණු අනුරු කුමාර සනායක ඔහුගේ දිවුරුන් දුන් සැනින් පාර්ලිමේන්තුව විසිරුණා කියලා. එතකොට ඔබතුමාලගේ ඉන්නේ පාර්ලිමේන්තුවේ දැන් 3 දෙනයි. එතකොට කොහොමද මේක අරගෙන යන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් මතුවන සහ විවේචන එල්ල වෙනවා, විවිධ දේවල් කියනවා. මාලිමාව බලයට පත් වුණු අනුරු කුමාර සනායක ජනාධිපති වුණොත් රට කරගෙන යන්නේ කොහොමද? පුළුවන්ද කරගෙන යන්නේ? ඔව්, බලය ආවොත් නෙමෙයි, දැන්ට තියෙන තත්ත්වය අනුව නියත වශයෙන්ම බලයට එනවා.
එතකොට අපේ ප්‍රතිවාදීන්ට පහුගිය මාස දෙක තිස්සේ ඒගොල්ලන්ගේ ජාතික ජන බලවේගය පිළිබඳ කතා වෙනස් වුණා. පළමුව වීජගන්ත විද්‍යාවක් ඉදිරිපත් කරා 3.50 වෙන්න බොහොම අමාරුයි කියලා. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට ජාතික ජන බලවේගය 4-5 ඉන්නවා කියලා කතා කරා. ඔය විදිහට කතා කරලා ඇවිල්ලා අවසාන වශයෙන් ප්‍රතිවාදීන් දැන් අහන ප්‍රශ්නේ තමයි බලයට ආවට පස්සේ කොහොමද කරන්න කියන එක. ඒ කියන්නේ බලයට එහෙම පිළිබඳව ප්‍රතිවාදීන් පවා දැනගෙන ඉන්නවා දැන්. ඒ නිසා මම බලයට ආවොත් කරනවා කියන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දැන්ට තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් දැන්ට තියෙනවා. මේ මැතිවරණේ පවත්වන්නේ රටේ නීතිමය රාමුව තුළ. මේ නීතිමය රාමුව තුළ ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ බලය ක්‍රියාත්මක කරන විදිහ පිළිබඳව පැහැදිලිවම තියෙනවා. ජනාධිපතිවරණ එකක්, පාර්ලිමේන්තු මැතිවරණ තව එකක්. ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු කියන්නේ එකිනෙකට වෙනස් ආයතන දෙකක්. නිශ්චිත දුර කාලයක් සඳහා මහජනතාව විසින් වෙන වෙනම පත් කරගන්න ආයතන දෙකක්. ඒ නිසා කොහොමද කරන්නේ කියන ප්‍රශ්නය ජනාධිපති මැතිවරණ ව්‍යාපාරිකදී ඇසිය යුතු ප්‍රශ්නයක්වත් නෙමෙයි. කරන්න ඕනේ වීදේ ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. අපි ප්‍රශ්නේ තියෙන දැන් ඔබතුමාගේ පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ 3 දෙනයි. අනුර කුමාරසේනගේ ජනාධිපති ධුරපත් උන එතෙන් දෙකෙන්ද 4 දිනයි කියන්නේ. 4 දිනාගෙන් ඊළඟ මහමැතිවරණ එනකන් මේක ඇදගෙන යන්න ඕනේ කොහොමද ඒක කරන්නේ එතකොට? දැන් මේ ස්වාධීන අපේක්ෂකයාට පාර්ලිමේන්තුවේ කවුරුවත් නැහැ. ඒකට සහය දක්වන සහය දක්වන ඉන්න කට්ටිය. ඒ කියන්නේ මේ එතකොට අපේ අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මේ කවුරුත් නැහැ කියන්නේ බෑ. දැනටත් කැබිනට් මණ්ඩලයක් ඉන්නවා, ඇමතිවරු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒක සාමාන්‍ය ස්වාධීනයි කියලා කියන්නේ පක්ෂයක් නැහැ කියන එක. ඒ අර්ථයෙන් මම කිව්වේ. ඒදී ඉන්න කවුද? නමුත් අපි මම මේකට උත්තරයක් දෙන්නම්. ඔව්. එතකොට මැතිවරණයෙන් පස්සේ මැතිවරණ නිල වශයෙන් මැතිවරණ කාර්යාලයේ ප්‍රකාශයට පත් වූ බිගස ජනාධිපතිවරයා දිවුරුම් දෙනවා. ජනාධිපතිවරයා දිවුරුම් දුන්නාට පස්සේ මේ පාර්ලිමේන්තුව අරගලෙන් පස්සේ ප්‍රතික්ෂේප වෙච්ච පාර්ලිමේන්තුවක් තියෙන්නේ. මිනිස්සු පිළිගත්තේ නැහැ. විකෘති ආණ්ඩුවක් අර ඔළු ගෙඩි ටික අනුව කළු අකුරුවට මුවා වෙලා ජනාධිපතිවරයෙක් පත් කරගත්ත එක ඇත්ත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට පටහැනිව මෙසේ ආණ්ඩුව සිද්ධ වුණා. විවිධ පැතිමාරුවීම් සිද්ධ වුණා, විවිධ පැනීම් සිද්ධ වුණා. ජනාධිපතිවරණය දක්වා අද දක්වාත් ඒක එහෙමෙන් කට්ටි මාරු පැත්ත මාරු කරන සිද්ධ වෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට යුක්ති සහගත භාවයක් නැහැ. මේ පාර්ලිමේන්තුව තියාගෙන රටක් පාලනය කරන්න බෑ. එතකොට වහාම පාර්ලිමේන්තුව විසිරුව හරිනවා. පාර්ලිමේන්තුව විසිරුව හැරියට පස්සේ පවතින කැබිනට් මණ්ඩලය පවතින්නත් පුළුවන්. ඒ වගේම ඕනෑම අගමැති ඇතුළු ඕනෑම ඇමතිවරයෙක් හෝ අමාත්‍ය මණ්ඩලය ඉවත් කරන ජනාධිපති ව්‍යවස්ථාවන බලය තියෙනවා. ඒ වගේම මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනේ සිට මැතිවරණය පැවැත්වෙන තෙක් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක බාහාරකාර පාර්ලිමේන්තුවක් බවට පත් වෙන්නේ. කැබිනට් මණ්ඩලයක් තියෙනවා නම් ඒක ප්‍රමාණය 1ද 25ද 30ද කියලා ව්‍යවස්ථාවේ ලියලා නැහැ. ඒක බාහාරකාර කැබිනට් මණ්ඩලයක් බවට පත් වෙන මේ සංක්‍රාන්තික කාලය තුළ රාජ්‍ය පරිපාලන වශයෙන් නිශ්චිත විශාල තීරණ ගන්න බෑ. ඒක තමයි වෙස්මින්ස්ටර් සම්ප්‍රදාය. පාර්ලිමේන්තුව කැයාටේක ගවර්න්මන්ට් එකක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ කාලය තුළ දින 52ක් වගේ කාලයක් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන් ගත වෙනවා. ඒ කාලය තුළ විශාල පරිපාලනයක් රටේ දැන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක යෙදවීම වගේ දෙයක් කෙරෙන්නේ නැහැ. මොකද ඒ සඳහා අපේ ආණ්ඩුවක් අපිට අවශ්‍යයි. හැබැයි සමහර දේවල්, ඒ කියන්නේ අපි ජනාධිපතිවරයා විසින් දැන් නීති පැනවීමක් වගේ දෙයක් කරන්න අපිට පාර්ලිමේන්තුවක් අවශ්‍යයිනේ. නීති පනවා වෙනස් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දේවල් කරන්න පාර්ලිමේන්තු මැතිවරණකදී පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ කාර්යභාරය අතර ගන්න බෑනේ. නමුත් ජනාධිපතිවරයාට පුළුවන් කරන්න දේවල්. එතකොට අපිට ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ ඉන්න මන්ත්‍රීවරු 2 දෙනා. දැන් අනුර කුමාර දිසානායක ඇතුළු 3 දෙනෙක් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය නම් අපිට අමෙති දුර පිරිනමන්න පුළුවන්. අවශ්‍ය නම් අගමැතිවරයා ඉවත් කරන එක කරනවා. අගමැතිවරේ පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතියල්දී ජනාධිපතිට අවශ්‍ය නම් අගමැතිවරේ පත් කර හැකියි කියලා අන්තර් කාලය තුළ. අනවශ්‍ය නම් පත් නොකර ඉන්නත් පුළුවන්. ශැල් කියලා කිසිම තැනක ව්‍යවස්ථාවක් නැහැ. ප්‍රෙසිඩන්ට් මේ අපොයින්ට් කියලා තියෙනවා අන්තර් කාලය විතරයි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අගමැතිවරේ රටේ ඉන්න ඕනේ. ඔය පාර්ලිමේන්තු විසිරුව හැරියට පස්සේ අගමැතිවරයා ඉවත් වුණොත් එහෙම ප්‍රෙසිඩන්ට් ඒ සඳහා වෙන අමැති කෙනෙක් ඕනනම් පත් කරන්න පුළුවන්. පත් නොකර ඉන්නත් පුළුවන්. ඒක තමයි නීතිය. ඒ වගේම කැබිනට් අමාත්‍ය සංඛ්‍යාව කීයක් තියෙන්න ඕනද කියන එක පිළිබඳ නිශ්චිත ප්‍රමාණයක් නැහැ. ඒක 4ක් වෙන්න පුළුවන්, 2ක් වෙන්න පුළුවන්, 3ක් වෙන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් මේ කැබිනට් එකට ඔහොම තියෙන්න අරින්නත් පුළුවන්. ඒකත් ව්‍යවස්ථාවේ තියෙන. මේක කැයාටේක කැබිනට් එකක් බවට පත් වෙන්නේ. ජනාධිපති තමයි තීරණය කරන්නේ. සියලු අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම බලය දැන්ට සංක්‍රාන්ති කාලයක් තුල වගේම පාර්ලිමේන්තු විසිරුවේ හැරී
ලා තියෙන වෙලාවකත් ජනාධිපතිගේ ප්‍රිරගටිව් පවර් එකක් මැන්ඩේට් පවර් එකක් ඔහුගේ විධායක බලය. ඒතත ඔහුට ආන්සර්බල් නැත්තම් උත්තර බඳින්න ඕන සියලු අමාත්‍යංශ ලේකම්වරු. ඒතත මේ සංක්‍රාන්තික කාලය තුළ රට කරන විදිය පිළිබඳව ජනාධිපති ලේකම්වරයෙක් අනිවාර්යයෙන්ම පත් වෙනවනේ. ඒතත අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙක් අනිවාර්යයෙන්ම පත් වෙනවා. ආරක්ෂක ලේකම්වරයෙක් අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඒක ෂණිකව සිද්ධ වෙන දේවල්. ඒතකොට රටේ සාමාන්‍ය ආයතන රටාව එහෙම පවතිනවා. ඒ ආයතන රටාව මැතිවරණ කොමිසමට යටත් කැබිනට් මණ්ඩලය පවා පාර්ලිමේන්තුව විසිරුව හැරියොත් එම අනුකම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයත් මැතිවරණ. ඒ කියන්නේ ඒතකොට කැබිනට් මණ්ඩලය රටේ සාමාන්‍ය තීරණ ගන්න ආයතනයක් වෙන්නේ නැහැ නේ පාර්ලිමේන්තුව විසිරුව හැරියට පස්සේ. කැබිනට් මණ්ඩලය කැයාට එක කැබිනට් මණ්ඩලයක් බවට පත් වෙනවා. ඒක ප්‍රමාණය පිළිබඳ කිසි සීමාවක් නැහැ. ඒ අනුව අපිට මේ රට කරගෙන යන්න පැහැදිලිව පුළුවන් රට කරගෙන යන්නේ මැතිවරණේ පැවැත්වීම සඳහා. මැතිවරණ ප්‍රකාශයට පත් වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ ගන්න ඕන තීරණ ගැනීම නැහැ ඒ අන්තර් කාලය තුළ. එහෙනම් පාර්ලිමේන්තුවේ අපිට බහුතරයක් තියෙනවද නැද්ද කියන එක කිසිත් අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. පාලන ඉදිරියට ගෙන යන්නේ ඉදිරි මැතිවරණ එතෙක්. දැන් පාර්ලිමේන්තුවේ බහුතරය නෙමෙයි ආණ්ඩුව කරගෙන යන්න ඔබට පිරිසක් අවශ්‍ය 50 ලේකම්වරුන්ට බෑනේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්න. කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වෙන්නේ නැහනේ. අවශ්‍ය වෙන්නේ නැද්ද කැබිනට් පත්‍රිකා? කිසිම කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දවස් 52 කිසිම දෙයක් කිසිම අවශ්‍ය නැහැ. කිසිසේත් අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන් අපිට සම්පූර්ණ බලයක් තිබුණා සාමාන්‍ය දැන් මෙතන රනිල් වික්‍රමසිංහ මහත්මයා එක එක පණිවිඩ එව්වට කැබිනට් තීරණ ගත්තා කියලා සාමාන්‍ය මැතිවරණයක් තියෙන කාලේ යන්තාව එක්තරා විදිහ සංක්‍රාන්තික අධිකට පත් වෙනවා. ආණ්ඩු වෙනසක් වෙන්නත් පුළුවන් තියෙන ආණ්ඩුව පත් වෙන්නත් පුළුවන්. මොකද පරමාධිපති බලය ක්‍රියාත්මක කරමින් පුරවැසියා තීරණ කරන කාලේනේ අලුත් ආණ්ඩුව. ඒ කාලය තුළද කැබිනට් මණ්ඩලය ගෙනහල්ලා කැබිනට් යෝජනා සම්මත කළා. කැබිනට් යෝජනාවක් නීතියක් වෙන්නේ නැහැ නේ. එනයි මේක පාර්ලිමේන්තුවට යන්නත් එපා. ඉතින් ඔක කෙරෙන්නේ නැහැ නේ. පළවෙනි දවස් 52ම මාලිමාව ඉල් ප්ලෑන් කරන්න ඊළඟ මහමැතිවරණේ වෙනුවෙන් මාලිමාව ප්ලෑන් කරන්නේ නැහැ මහමැතිවරණය වෙනුවෙන්. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙන පාර්ලිමේන්තුව විසිරුව හැරියට පස්සේ මහමැතිවරණය තියන්න ඕනේ. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔබ වෙන කරන්න දෙයක් නැහැ වෙන කරන්න දෙයක් නැතු වෙනවා. එතකොට අනුරුකුමාර සන ජනාධිපතිතුමනි මහමැතිවරණය වෙනුවෙන් දවස් 52ම කැප කරන්න ඒ වෙනුවෙන්. වෙනක දෙයක් කරන්න අපි තරම් කරන පක්ෂයක් හැටියට කැප වෙනවා. නමුත් මහමැතිවරණය කරන්නේ මැතිවරණ කොමිසම ආණ්ඩුකම ව්‍යවස්ථාව. කොමිසම හරි හැබැයි රට කරගෙන යන්න එපේ. රට කරගෙන යනවා. ජනාධිපතිට පුළුවන් තනියම කරගෙන යන්න. පැහැදිලිවම ජනාධිපති සම්පූර්ණ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ අකර්මණ්‍යතාවයට පත් වෙන්නේ කැබිනට් මණ්ඩලයත් පාර්ලිමේන්තුවත් විතරයි. හැබැයි දැන් IMF එකට තියෙන ඔක්තෝබර් වල අයවැය හදා ගන්න ඕනේ. මේ ඔක්කොම දේවල් කරන්න මුදල් ඇමති කෙනෙක් ඒ වගේ ඕනේ නැද්ද කවුරුත්? මුදල් ඇමති කෙනෙක් අවශ්‍ය වුණොත් පත් කරනවා. ඒ වගේම ජනාධිපතිගේ මුදල් ඇමති හැටියට යන්න පුළුවන්. බාධාවක් තියනවද? මම කියන්නේ ඔක්කොම ජනාධිපති කරන්න දැන් මේ ප්ලෑන් එක පළවෙනි දවස් 52. ඔක්කොම ජනාධිපති කරන්න අවශ්‍ය අමාත්‍යංශ ප්‍රමාණය සැලස්මන් නැද්ද දැන් මං අහන්නේ? තියෙනවා සැලස්මන්. ඔව්. ඒක තමයි කියනවා කියන අමාත්‍යංශ ලේකම්වරු පත්වේවි. හරි අලුතෙන් පත් කරනවා. ඔව් අමාත්‍යංශ අපේ ප්‍රතිපත්තිය 19ත් 25ත් අතර අමාත්‍යංශ ගානකට අඩු වෙනවනේ මේක. 25කට පත් කරනවා කියලා දැනටම කියලා තියෙනවා. හැබැයි අපි ඇමතිවරු පත් කරන්නේ නැහැ නේ 25ක් මේ සැරේ මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරු පත් කරන්නේ නැහැ නේ. නමුත් ලේකම්වරු පත් කරන්න පුළුවන් නේ. ඒතර IMF හරි මොකක් හරි යනවනේ විශේෂඥ කණ්ඩායම ඉන්නවනේ කණ්ඩායම බලාත්මක වෙනවා. ඒගොල්ලෝ ජන මේ දින 52 ඇතුළත ජනාධිපති උපදේශක ස්වරූපයෙන් එන්න පුළුවන්. අමාත්‍යංශ ලේකම් ස්වරූපයෙන් එන්න පුළුවන්. ඒතර රාජ්‍ය නියෝජිතයෙක් හැර ජනාධිපතිගේ බලය තියෙනවා නම් ලංකාව නියෝජනය කිරීමේ සාකච්ඡාවකට යන්න බැරි කමක් නැහැ නේ. අනිවාර්යයෙන්ම යන්න පුළුවන් නේ. ඒකට ඇමතිවරයෙක්ම යන්න ඕනේ කියලා සිද්ධාන්තයක් නැහැ නේ. එතකොට අපිට ওই දින 52 කිරීම පිළිබඳ කිසිදු ව්‍යවස්ථාමය බාධාවක් නැහැ නේ. කරන ඔක්කොම විකල්ප තියෙනවා ගණනාවක්. ඒ විකල්පේ මොකද්ද කියන එක තෝරා ගැනීම විධායක ජනාධිපතිවරයා විසින් තෝරාගත යුතුයි. නීති උපදේශක වශයෙන් අපිට පෙන්වන්න පුළුවන් විකල්ප ගණනාවක් තියෙනවා. හරිද? ඒ විකල්ප වලින් මොකද්ද කියන එක පැහැදිලිවම තීරණය කරන්න ඕනේ අනුරුකුමාර් දිසානායක ජනාධිපතිවරයා. ඒ කියන්නේ දැන් කියන විදිහට ඔය IMF ගිවිසුම මෙහෙම වෙනස් වීමක් ඉක්මනට සිද්ධ වෙන්නේ නැහැ. මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අත්සන් කළ තියෙන මේ ගිවිසුමේම තල සැලකිතු කාලයක් යන්න වෙනවා. ඔක්තෝබර් පැවැත්වෙන සාකච්ඡාවක් තියෙනවනේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයන IMF එකත් එක්ක මේ පිළිබඳ අපි කතිකාවක් කරනවා කියලා තියෙල් තියෙනවා. ඒ කතිකාව ආරම්භ වෙනවා ඔක්තෝබර් වල. ඔව්. ඒ කතිකාව ආරම්භ වෙනවා. මොකද ඒ කියන්නේ අපේ ආර්ථික විශේෂඥයෝ ඒගොල්ලන්ගේ සමන්විත කණ්ඩායමක් තමයි මේ ඩෙලිගේෂන් එක හදන්නේ. හැබැයි ඒක අතිශය තීරණාත්මක සාකච්ඡාවක්. මොකද එතන තමයි සිව්වන වාර්ගයේ තීරණය වෙන්නේ. අපේ ඊළඟ අවුරුද්දේ අයවැය හදන ඔක්කොම තීරණය වෙන්නේ එතන. ඔව්. ඒක වෙනස් වුණොත් ඩොලර් බිලියනයක් විතර රට රහිම වෙන්න පුළුවන් කියලා දැනටමත් කියවිලා තියෙනවා. අපේ ප්‍රතිපත්තිය හැටියට IMF ගිවිසුම අවලංගු කරලා දානවා කියලා අපි කියලා නැහනේ. IMF එක ගිවිසුමත් සමග යනවා කියලා කියලා තියෙනවා. කතිකාවක් ඇති වෙනවා කියලා කියලා තියෙනවා. ඒතර ඔක්තෝබර් මාසේ කතිකාව නියෝජනය කරන්නේ මේ දැන්ට තියෙන පක්ෂවල ප්‍රතිපත්තිය මත නෙවෙයි අපේ ප්‍රතිපත්තිය මත. හැබැයි IMF ගිවිසුමත් එක්ක යනවා කියලා කියලා තියෙනවා නම් ඇයි ඔබ බය වෙන්නේ? කතිකාවක් යනවා ඒ පිළිබඳ සාකච්ඡාවක් යනවා. මේ රටේ ආර්ථිකය කඩාවැටෙන්න බිමට ඇදලා දාන්න මේවට පයින් ගහලා විසිකරන ප්‍රතිපත්තියක් ජාතික ජන බලවේගයට නැහැ. ඒතකොට ඒක රාජ්‍ය ස්ටේට් ටු ස්ටේට් නැත්නම් ස්ටේට් ටු ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන් කොන්ත්‍රාක්ට් එකක් නෙමේක. ඒ කොන්ත්‍රාක්ට් එකට ජාත්‍යන්තර නීති අනුව පාලනය වෙන ක්‍රමවේදී අනුව
සාකච්ඡාවක් වෙනවා. හැබැයි අපි සාකච්ඡා කරන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා සාකච්ඡා යාගෙන් ප්‍රතිපත්ති එහෙම්ම ඉස්සරහට ගෙනියනවා කියන තැනට අපි එන්නේ නැහැ. අපි මහජන බලයක් ලැබිලා අපිට ජනාධිපතිවරේ පත් කරොත් අපි මේ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙනවා නම් වැට් පිළිබඳව හරි මොකක් හරි පිළිබඳ ජනතාවට පොරොන්දුවක් දීලා තියෙනවා නම් ඒ ප්‍රතිපත්තිය නියෝජනය කරමින් තමයි අපි සාකච්ඡාවක් කරන්නේ. ඒ සාකච්ඡාව කරා කියලා හිතන් IMF එක සම්පූර්ණයෙන් බිඳ වැටලා IMF එක ලංකාව දාලා යනවා කියන නිගමනයට එන්න බෑ. සාකච්ඡාවක් අනිවාර්යයෙන්ම කරනවා. අනිවාර්යයෙන්ම ලෝකේ දන්නවා දින 52ක් ඇතුළත ලංකාවේ නව ව්‍යවස්ථාදායකයක් ප්‍රතිපත්ති සම්පාදක ආයතනයක් පත් වෙනවා කියන එක. ඒක IMF එක නොදැන ඉන්න විදියක් නැහැ නේ. දන්නවනේ. ඒතොර ඒ කාලය තුල ඔබ හිතනවාද IMF එක බලකිරීමක් කරයි ඔක්තෝබර් මාසෙන් මේ ටික ඔක්කොම කරන්න කියලා? එහෙම කරන්න. ඒගොල්ලෝ දන්නවා සංක්‍රාන්තික සමයක් යන්නේ. දැන්ට මේ දවස්වල නවත් දන්නවනේ. දැන් මේ දවස්වල IMF එක ඇවිල්ලා මුකුත් විශේෂ දෙයක් කරන්නේ නැහැ. ජනාධිපතිවරය තෝරා ගැනීමට ලංකාවේ පරමාධිපති බලය ක්‍රියාත්මක කරමින් පුරවැසියෝ හැසිරෙනවා. ඒ හැසිරීම අනුව ජනාධිපතිවරේ තේරිපත් වෙනවා. ඉතින් ඒක පිළිබඳව දැන් IMF එකෙන් බාධාවත් තියෙනවා මේ මැතිවරණයට. ඒකම තමයි ජන පාර්ලිමේන්තු මැතිවරණයටත්. ඒ නිසා ඒක අනුව කාලසටහන අනුව කිසියම් සාකච්ඡාවක් අත්ගාව ශ්‍රී ලංකා රාජ්‍ය සහ IMF එක අතර වෙනවනම් ඒක සිද්ධ වෙයි. ඒ සිදු වෙනකොට නිසි නියෝජිතයෝ ඒ විශේෂඥයෝ ඒ සඳහා සහභාගී වෙයි. ඒක පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. ඒතකොට රාජ්‍ය පාලන යාන්ත්‍රණය පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. යාන්ත්‍රණය තියෙනවා. මැතිවරණයකින් පාර්ලිමේන්තු විසිරුව හැරීමේ ප්‍රතිඵලයක් සිට ඉවත් වෙන්නේ කැබිනට් මණ්ඩලයේ බාහිරකාර කැබිනට් මණ්ඩලයක් බවට පත් වෙන එක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ බාහිරකාර ආණ්ඩුවේ මන්ත්‍රීවරු බවට පත් වෙන එක. පාර්ලිමේන්තු කැඳවීමක් වෙන්නේ නැහැ. කැඳවෙනවත් නැද්ද කියලා තීරණ කිරීමේ බලය කාටද තියෙන්නේ? ජනාධිපතිවරයාට. හදිසිය රටේ විශාල මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කැඳවනව ඇරෙන්න පාර්ලිමේන්තු කැඳවීමක් වෙන්නේ නැහැ. ඉතින් පාර්ලිමේන්තුව නැතු ආණ්ඩු කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නේ අහලා වැඩක් නැහැ නේ. මැතිවරණ ප්‍රකාශපත් කර දිනත් මැතිවරණ තියෙන දින අතර පාර්ලිමේන්තුව කැඳවෙන්නේ නැත්නම් පාර්ලිමේන්තු ඕනද කියලා අහලා වැඩක් නැහැ නේ. පාර්ලිමේන්තුවේ කිසිම දෙයක් වෙන්නේ නැහැ නේ. ඉතින් මේ ප්‍රශ්නේ ඇසිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟ කැබිනට් මණ්ඩලයක් ඉන්නවද? කැබිනට් මණ්ඩලයක් ඉන්න ඕනි. ජනාධිපතිවරයාට පුළුවන් ඕනම් කැබිනට් ගැසට් පත්‍රයකින් දැන් මනුස්ස නානායකකාරගේ හරින් ප්‍රධාන අමාත්‍යවරුන්ට පත් කරේ නෑ. ඒක ජනාධිපතිවරයා ජනාධිපතියට අතට පත් කරා. ඒ ජනාධිපතිවරයාට ඕනම අමාත්‍යවරු සහ ඒ වගේ විශේෂ පත්‍රය ගැසට් පත්‍රයකින් නීත්‍යානුකූලව තමන්ගේ අර්ථයට ජනාධිපතියට අතට පත් කරන්න පුළුවන්. ওই දින 52ට ඕකත් අවශ්‍ය නම් කරන්න පුළුවන්. අමාත්‍යංශ ගාන කීයද කියලා තීරණය කරන්න ජනාධිපතිවරයාටයි පුළුවන්. කීයක් ඕනින්ද කියන එක. 70ක් ඕනද රාජ්‍ය අමාත්‍යවරු අපි පත් කරන්නේ. ඒවා අපි අයින් කරලා දානවා. ඒතකොට මේ දින 52 ඇතුළේ මේ රටේ පරිපාලන තියෙන යාන්ත්‍රණය මෙහෙවීම සඳහා ප්‍රතිපත්ති මේ රාමුවක්. ප්‍රතිපත්තිත් විශාල ප්‍රතිපත්තියක් ওই දින 52 ඇතුළත ගන්නේ නැහනේ. ඒ සඳහා අවශ්‍ය කරන ඕනම දෙයක් ජනාධිපතිට ව්‍යවස්ථානුකූලව කරන්න පුළුවන්. ඒ හින්දා මේ මතය කරන්න පුළුවන්ද කියලා අහන ප්‍රශ්නය අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ව්‍යවස්ථාවේ පැහැදිලි ප්‍රතිපාදන සරකසලා තියෙනවා කරන විදිය අපි කරන්නේ ව්‍යවස්ථානුකූලව. පහුගිය දවස් ටිකේම එල්ලෙච්ච චෝදනාවක් සහ ඔබට කියුවා මේ අපි ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව ප්‍රකාශ කරන්න කියලා ජනාධිපතිතුමත් අභියෝගයක් කළා. හැබැයි ඒකට මුකුත් කියන්නේ නැතුව ආපහු අනුර කුමාර සේනානායක ආයෙත් කිව්වා මූණට මූණ හම්බෙලා කතා කරමු කියලා. දැන් ඒකට උත්තරයක් නැහැ මුකුත් ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් කිසිම දෙයක් සම්බන්ධයෙන් ඔබලා කොහොමද ඒක කරන්න කියන එක සම්බන්ධයෙන්. මොකද අපේ ආර්ථිකය කියන එක ඉතාමත්ම අමාරු තැනක තියෙන්නේ. පොඩ පොඩ නැගගෙන වෙලාවක ආර්ථික සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නෙට ජනාධිපතිවරයා ඇයි ඒකට උත්තර දුන්නේ නැත්තේ? එක එක දේවල් කී කී ගියා. ආර්ථිකය පොඩ පොඩ නැගගෙන එනවද නැද්ද කියන ප්‍රශ්නේ වෙනම කතාවක්. එහෙම පොඩ පොඩ නැගගෙනීමක් නැහැ. දැන් මැතිවරණ වේදිකාව අයියෝ නෑ කියන්නේ ඩොලරයගේ දැන් ශක්තිමත් වෙලා තියෙනවා. උද්දමනේ අඩු වෙලා තියෙනවා. ඉලක් තනි ඉලක්කමට ඇවිල්ලා තියෙනවා. සංඛ්‍යා ලේඛන අනුව එහෙම අඩු වුණාට පහුගිය කාලයේ ඇතුළත ශ්‍රී ලංකාව වශයෙන් අලුතෙන් ඩොලරයක් උපයන කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කළා නැහැ. IMF එක දීපු කාල සීමාව ණය ගෙවීම සඳහා කාලයක් දීලා තියෙනවා. ඒ කාලය තුළ සම්පූර්ණ ලංකාවේ ආර්ථිකය අකුලලා වාහන ගෙන්නන ඒවා නවත්තලා හැම ක්‍රියාකාරකම නවත්තලා බෙහෙත් ටික ගෙන්නවත් සල්ලි නැතුව අද විශාල බෙහෙත් ගින්නක් තියෙනවා. ඔබ දන්නවද? බෙහෙත් ගින්න පෞද්ගලික අංශයේ තියෙනවා, රාජ්‍යංශයේ රෝහල්වලත් තියෙනවා. එහෙම ප්‍රශ්න ගන්නාවක් තියෙනවා. පාස්පෝර්ට් එකක් ඉෂුව කරගන්න බෑ, එතන පොලිම කොළ නැහැ කියලා. ඒතකොට රාජ්‍ය ආයතන කොළ පෑන් පැන්සල් නැති ප්‍රශ්න තියෙනවා. ඒවා මේ වෙලාවේ මාධ්‍ය ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථිකයේ රුපියල කිසිම මිනිහෙක් ඉන්වෙස්ට් කරන්නේ නැහැ. බැංකු ලෝන් එකක් අරන් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න නැති විදිහට අකුල්ලා තියෙනකොට රුපියල යගේ ওই විදිහට තියෙන්න පුළුවන්. ඒ වගේ මේක යම් කිසි වෙනසක් කරනවා නම් පරිස්සමෙන් කරන්න විශාල ඉහළ දාන අපි ඒක අවබෝධයක් කරගෙන තියෙනවා. ඒ නිසා බර කියපු ආර්ථිකය නැගගෙන එනවා කියන එක අපි බැහැර කරනවා. එහෙම එකක් නැහැ. ආර්ථිකය හිර වෙලා තියෙනවා මේ වෙලාවේ මුකුත් කරන්න නැතුව. ඊළඟ ප්‍රශ්නේ ඔහු තැනකදී කියනවා විවාදයකට එන්න කියලා. අනුරු කුමාර දිසානායක විවාදෙට එන්නම් කියලා. ඊට පස්සේ ඔහුත් ඇවිත් නැහැ. ඔයත් එක්ක විවාදෙට ඉස්සෙල්ලා ඕකෝල්ලෝ විවාද කරගෙන නිගමනයට ඇවිල්ලා මාත් එක්ක එන්න කියලා රනිල් වික්‍රමසිංහ කිව්වේ.
එයා කියන විදිහට අපි අපේ අතර විවාද කරගෙන නිගමන වලට එන්න ඕනේ නැහැ. එයා එන්න කියලා කිව්වේ උත්තරයක් නොදුන්න නිසා නේද? නෑ නෑ උත්තරයක් දෙන්නේ විවාදෙට එනවද නැද්ද කියන උත්තරයක් දුන්නානේ ලෑස්ති කියලා. නෑ ආර්ථිකය සම්බන්ධයෙන් එක උත්තරයක් දුන්නා නම් අපි අපේ නෑ ආර්ථිකයද කරන්නේ මොකද්ද කියලා නිදාස් වෙලඳ කිව්ව අවශ්‍ය කරනවද නැද්ද? IMF ඒ ප්‍රශ්න ටික ගැන ඇහුවේ පොඩි ප්‍රශ්න ටිකක් නිසන්ත ශ්‍රේණිසුමත් ඇහුවේ දැනද මතුමා නේ? ඉතමත් සුළු. විවාදයක් කියන්නේ මොකක්ද? විවාදයක් කියන්නේ දෙපාර්තමේන්තුව විවාදයක් කොහොමද උත්තර දෙන්නේ කිව්වා ඒ උත්තරේ හම්බුනේ නැහැ. විවාදයට ඇවිල්ලානේ උත්තර දෙන්නේ. විවාදයකට එන්න කිව්වා. එතකොට එතෙන්දී අර ගිවිසුම් නීතියක් තියෙනවනේ අර්පණයක් කරනවා ප්‍රතිග්‍රහණයක් කරනවා ඔපයන් ඇක්සෙප්ටන්ස් විවාදයකට එන්න කිව්වා නම් හා කියන එක තමයි ඇක්සෙප්ටන්ස් කියලා කියන්නේ. ඒක අනුර කුමාර දිසානායක කිව්වා. ඊට පස්සේ ඊළඟට යා කියනවා නෑ ඔයත් එක්ක විවාද කරන්න කලින් ඔය තුන් දෙනා අතර මතභේදයක් තියෙන ඕකෝ එක හදාගෙන ඉන්නේ. අපේ එක හදා ගන්නව නැද්ද කියන එක අපේ වැඩක් නේ. විවාදයට එන්න කියලා කිව්වා නම් විවාදයට එන්න ඕනේ. මෙතන පොඩි තර්කයක් තිබ්බනේ මුලින්ම ඔබ විපක්ෂයේ ඉන්න කාලේ IMF වලට රිහෙ දෙඩිව කතා කළා. පස්සේ කියන IMF ඒක විවාදෙද කියන්න ඕනේ කරුණ මම මේ කියපු කිව්ව ඔව් හරි ඊට පස්සේ ගෝ අර අපනෑන ආර්ථිකයකට රට ඇතුළු කරපුවාම ඩොක්ටර් සූර්යා පෙරමයි සුනිල් හඳුනෙත් කියලා නඩු දැම්මා කියලා චෝදනා කළා. ඒක ඔක්කොම කරලා දැන් ඔබ කියන අපනෑන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මෙතනට එනවා කියලා. ඊට පස්සේ අපනෑනේ මත ගොඩනගෙන ඒතර පොඩි පරස්පරතාවය තියෙන එව්වට උත්තරයක් ඕනේ කියලා තමයි කිව්වා. පරස්පරතාවයක් තියෙනවා පොඩයි. පරස්පරතාවයක් තියෙනවා කියලා රනිල් වික්‍රමසිංහනි කියන්නේ 22 වෙනකොට ඔව් ජාතික ජනබලවේගයේ පැහැදිලි ස්ථාවරයේ හිටියේ IMF ගිහිල්ලා ගොඩ ගිය රටක් නැහැ කියන තැන. අද තමයි කියන්නේ දැන් භාගයක් ගිහිල්ලා වැල් පාලමෙන් භාගයක් ඇවිල්ලා තිනවා. ඊටු ටික මෙහෙමම තමයි යන්න වෙන්නේ කියලා. ඒතර අපිට ප්‍රශ්නයක් තියෙනවා රට බාර ගන්න ඉන්න දේශපාලන ව්‍යාපාරයකට. ඊ වගේ දෙයක්වත් ඒ වෙලාව වෙනකොට තේරුම් ගන්න බැරි වුණා නා. මොකද 2020 ඉකොනොමික් මට වන්දේ දේ ඉකොනොමික් ටයිම්ස් එක 2020 මැයි වල කිව්ව අපේ රට කඩා වැටෙනවා 2022 වෙනකොට. ඒ කියපු දේවල් ඒ වෙලාව හිටපු උද්දච්ච පාලකයෝ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ කණ්ඩායම ඇහුවේ නැහැ. ඇහුවේ නැති නිසා තමයි රටේ තත්ත්වයට පත් වුනේ. එදා ඒ නිසි පියවර නිසි වෙලාවේ ගත්තනම් රට බේරෙනවා. හැබැයි ඒක ගන්න කියද්දි අපි පක්ෂයක් විදිහට දිගටම කිව්වා යන්න IMF කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් පාර්ලිමේන්තුවේ ඉඳන් වෙනම කිව්වා IMF යන්න කියලා. හැබැයි ඒ කියද්දි පැහැදිලිව අනුර කුමාර දිසානායක මහත්තයා මොකද්ද කිව්වේ? IMF ගිහිල්ලා ගොඩ ගිය රටක් නැහැ කියලා. ඒතකොට දැන් අවුරුදු දෙකක් යද්දි ඒක වෙනස් වෙනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ අපිට රටේ පාලන බලය ගන්න ඉන්න දේශපාලන ව්‍යාපාරයකට ඒ මොහොතේ ගත යුතු තීන්දුව පිළිබඳ අදහසක් ගන්න බැරි නම් එවැනි දේශපාලන ව්‍යාපාරයක රට බාර දුන්නොත් මොකක් වෙයිද? මොකක් වෙයිද? අපි ආණ්ඩු කරමින් හිටියා නම් IMF යන්න තරම් ආර්ථිකේ බංකොලොත් වෙන්නේ නැහැ. අපි ආණ්ඩු කරමින් හිටියේ නැහැ. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණේ නැහැ. මේ කියන සමගි ජන බලවේගය දැන් ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහත්මයාට අයිති පක්ෂ හෝ මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම තමයි ආණ්ඩුව කරේ. ප්‍රතිපත්ති තීරණ ගත්තේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ නිසා ලිඳවැත්තුලට වැටුණා. දැන් ලිඳෙන් ගොඩ එන්නේ නැතුව විසඳන්න බෑනේ. අපි බලයට ගත්තාම ලිඳෙන් ඉස්සෙල්ල ගොඩ එන්න ඕනි. එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ රාජ්‍යයක් එක්ක IMF දැන්ට ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා. බංකුවලත් බාහිර ප්‍රකාශයට පත් කරලා තියෙනකොට ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති අපි නියත වශයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අද IMF එක සාධකයක් වෙලා තියෙනවානේ. IMF එක සාධකයක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා දේශපාලනයේ ඕනෑම ප්‍රතිපත්තියක ඕනෑම තීරණයක සාධකයක් වෙලා තියෙනවා. ඒ සාධකේ ඒකපාක්ෂිකව බැහැර කරන්නේ නැහැ කියලා අපි පැහැදිලිව කියලා තියෙනවා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ අපි අපේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරනවා කියලා. අයිතර IMF එක සාධකයක් වෙනවා අපේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කරේ. ඒ සාධකයේදී අපි කතිකාවක් කරනවා කියන එක කියලා තියෙනවා. උදාහරණ පැහැදිලි කරන්න පුළුවන්ද අපේ ආර්ථික ප්‍රතිපත්ති කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන්නේ? يعني විවෘත වෙළඳ පොළ ආර්ථිකය පිළිගන්නවද? එහෙම නැත්නම් සමාජවාදී ආර්ථික ක්‍රමයේද මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්ති? එහෙම නැත්නම් සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයේද? මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ අපේ ආර්ථික ප්‍රතිපත්ති කියන්නේ? නැත්නම් මේ තියෙන එක මේ විදිහටම අරගෙන යනවා. තියෙන එක මේ විදිහට අපි ප්‍රධාන වශයෙන් කියන්නේ දැන් මම නීති විශේෂඥයෙක් ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි. ඒක ඔබතුමා ඒක දල අදහසක් අපි ගැඹුරක් ඕනේ නැහැ. දල අදහස සාමාන්‍ය මිනිසුන් තේරන ආර්ථික ප්‍රතිපත්තිය කියන්නේ මේ රටේ අත්‍යවශ්‍ය සාධක තුනක් තියෙනවා මේ වෙලාවේ. බෙහෙත් ප්‍රශ්නය පිළිබඳ ක්ෂණික විසඳුම් අවශ්‍ය වෙනවා. ඒක ආහාර ප්‍රශ්නය පිළිබඳ ක්ෂණික විසඳුම් අවශ්‍ය වෙනවා. පාසල් ළමයිගේ උපකරණ පාසල් වියදම් පිළිබඳ ක්ෂණික විසඳුම් අවශ්‍ය වෙනවා. මේක ආර්ථිකමය තීරණයක් වගේම ප්‍රති මේ දේශපාලන තීරණයක් වෙනවා. ඒ විසඳුම් අපි රාජ්‍ය වියදම් අධික කරන දේවල් සභාවම නවත්තලා බලයට ආවිගස ජනාධිපතිවරයාටත් ඒක කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට එනකන් ඉන්න ඕනේ නැහැ. මේ සඳහා මුදල් ඉතුරු කරගෙන මේ පහසුකම් ටික දෙනවා. ඊට පස්සේ අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තය දියුණු කිරීම පිළිබඳ ප්‍රතිපත්තියක් අපිට තියෙනවා.
ශ්‍රී ලංකාව තුළ අයිටි තාක්ෂණය දියුණු කිරීම පිළිබඳ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ මගින් ඩොලර් ඉපයීම පිළිබඳ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තියට අපි යොමු වෙනවා. ඒක සාමාන්‍යයෙන් ආර්ථික විශේෂඥයෙක් නොවුනත් නීතිඥයෙක් වශයෙන් වුණත් මට කියන්න පුළුවන්. ඒතර අපේ මූලික වශයෙන් අපේ ආණ්ඩුවක් ගත්තට පස්සේ ජනතාව අද මුහුණලා තියෙන අධික ආහාර වල මිල ගණන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය පහසුකම් නොමැතිවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම පාසල් වගේ අත්‍යවශ්‍ය එදිනෙදා පරක්කු කරන්න බෑනේ. පාසල් අධ්‍යාපනය වගේ ගමේ තරුණ ජීවිතවල දේවල් ඒව අවුරුදු 5කින් විසඳුම් දෙනවා කියලා කියන්න බෑනේ. 2048 වෙනකන් ඉන්න කියලා කියන්න බෑනේ. ඒ කරුණු තුන හඳුනාගෙන තියෙනවා. ඒ කරුණු තුනට වහම විසඳුම් දීලා ඉන් එහාට අපේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමක් කරනවා. එක්ක සල්ලි අච්චු ගහන්න ඕනේ නැත්නම් බදු වැඩි කරන්න. සල්ලි අච්චු ගැසීමක් පිළිබඳ කිසිදු අදහසක් නැහැ. එහෙනම් බදු වැඩි කරන්න ඕනේ. මූලිකව අපි අර පිරිමැස්මෙන් යුත් ආර්ථිකයකට යන්න එපා. රාජ්‍ය නාස්තිය සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. බිඳුවටම නවත්තන්න ඕන රාජ්‍ය නාස්තිය. පුළුවන් ද ඔබ කියන්නේ දවස් 52ක් වගේ යන්න කලින් ඔක්කොම. ඇයි ඔබ මේ දවස් 52කට ලඟු කරන්නේ? හරි මුළු ඔක්කොම ගන්න. අවුරුදු පහම දෙන්න ඒකට. අවුරුදු පහම ගන්න. දවස් 52 ගැන මෙතන බිල්ලම වන්නේ. 52 අතරින්ද? අවුරුදු පහම ගන්න. අවුරුදු පහ ඇතුළත අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ශනික විසඳුම් ගන්න බෑනේ අවුරුදු පහක් කියන්නේ ගොඩක් ලොකු. දැන් අපි එන රන් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තියෙකෝ අවුරුදු පහකින් රට ස්ථාවර කරනවා කියලා. අවුරුදු පහකින් නෙමෙයි 2048 දක්වත් කරනවා කියලා. අවුරුදු පහක් තුල අපි ඔබ කියනවද අපිට රාජ්‍ය නාස්තිය අඩු කරන්න බෑ කියලා? කියන්න බෑනේ අපිට එහෙම දැන් නේ ඔබ පාලනය කරලා නැහැ. අපි කියන ජනාධිපති මණ්ඩල ප්‍රමාණය කැබිනට් මණ්ඩලයේ 25ට අඩු කරනවා. කොච්චර මුදලක් අඩු වෙනවද? ඊළාට කා පර්මිට් කැබිනට් මණ්ඩලයේ 30 ඉඳලා දැනට කැබිනට් එකේ 30. අපි කියනවනේ අපි 30 ඉඳලා 25ට අඩු වෙන එක ඇතුලේ ඔබතුමා හිතනවද? දැන් 30ක් නෙමෙයි දැන් දැන් කීයක් ඉන්නවද කැබිනට් මැම්බරු? කැබිනට් එක 30. දැන් නම් කීයක් ඉන්නවද කියලා දන්නේ නැහැ. කැබිනට් එක 30යි. ව්‍යවස්ථාවට අනුව කරන්න ඕනේ. ඇමතිවරු 20ක් 30ක් අඩු වෙන එක ඇතුළේ. රාජ්‍ය ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද? ආර්ථිකයට බලපාන දැවැන්ත. නියෝජ්‍ය ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද? දැන් රාජ්‍ය ඒ පැත්තෙන් තමයි රාජ්‍ය වියදම අවම කර ගැනීමට අර පිරිමැස්සෙන් යුතු ආර්ථික ප්‍රතිපත්තියකදී පළවෙනි ආදර්ශය දෙන්න ඕනේ. කවුද? රාජ්‍ය විසින් දෙන්න ඕනේ. පාලකයන්. මම ඔබතුමාගෙන් අහන්න මට කියන්න ප්‍රසන්ටේජ් වයිස් හරි දල ජාතික නිෂ්පාදනයෙන් ඔය කියන ඒවා මන්දිර ඒ කියන්නේ ජනාධිපති මන්දිර ඊළඟට ඇමති වරප්‍රසාද മന്ത്രി වරප්‍රසාද හිටපු ජනාධිපති වරුන්ට දෙන වරප්‍රසාද මේ ඔක්කොම අඩු කරලා හරිය කප්පාදු කරලා අයින් කරලා වාහන බලපත්‍ර ඔක්කොම අයින් කරලා කියන්න දල ජාතික නිෂ්පාදනයෙන් ප්‍රසන්ටේජ් වයිස් කොච්චරද අඩු වෙන්නේ කියලා. ප්‍රසන්ටේජ් වයිස් කියන්නේ අපේ මම ආර්ථික විශේෂඥ නෙවෙයි මට පැහැදිලිව කියන්න මේකේ ප්‍රතිඵලයක් හැටියට දැන්ට තියෙන බෙහෙත්වල ඌනතාවය අනිවාර්යයෙන්ම විසඳන්න ඕන. 0.06යි. රටේ දල ජාතික නිෂ්පාදනයෙන් හරිද මේ කියන ඒවා ටික ඔක්කොම අයින් කරා. හරිද? ඒ කියන්නේ මේ කියන්නේ හිටපු ජනාධිපතිවරුන්ට දීලා තියෙන වරප්‍රසාද තියෙනවා විශ්‍රාම වැටුප් මේවා ඔක්කොම අයින් කරලා. ඊළඟට අනිත් ඔය කියන ජනාධිපති මන්දිර ටිකත් වැහුවා කියන්නේ එක මන්දිරයක් තියාගෙන හිටියා කියන්නේ අනුර කුමාර දිසානායක වෙනුවෙන්. හරි. අනිත් තව තියෙන മന്ത്രിවරුන්ට දෙන වරප්‍රසාද වාහන පර්මිට් හරි මෙතුමලා ඔය කතා කරාට ඔක්කොම අරගෙන තියෙනවනේ නියමිත පරිදි. හරි. අරගෙන පක්ෂයට දීලා තියෙනවා. එච්චරනේ කරලා තියෙන්නේ. පක්ෂ මූලස්ථානයේ තිලින් සිල්ලා පක්ෂ ලේකම්තුමාට බාර දීලා තියෙනවා. ඔබ තමයි කරලා තියෙන්නේ. මේවා ඉතින් කියන්නේ එකක් කරන්න එකක්. ඒක වෙනම දෙයක්. කොහොම නමුත් මං කියන්නේ දැන් මේ කියන්නේ මේවා ඔක්කොම පක්ෂෙට පූජා කරා කියලානේ. ඉතින් මම අහන්නේ හරි අරගෙන පෙන්වන්න. හරි ඔබතුමා බෑ ඔබතුමාට මේ මේ නීතිය පිළිබඳ විශ්වාසද මේකේ ඉන්න ආර්ථික විශේෂඥයෝ ජාතික ජනබලවේගයේ ඉන්න ආර්ථික විශේෂඥයෝ කියන්න දැන් ඔන්න හිටපු මුදල් නැමැතිතුමා අලිසබ්‍රිමැතිතුමා ගණන් හදලා කිව්වා 100.06යි එන්න මේක අපි කතා කරමු කියලා. හරි ඕකෙන් අරගෙන පෙන්වන්න අඩු වශයෙන් ඔබතුමාලා කියනවා 100.6ක් අධ්‍යාපනයට වෙන් කරනවා කියලා. රටේ දල ජාතික නිෂ්පාදනය කොහොමද වෙන් කරන්නේ කියලා කියන්නේ. ඕවා ඔක්කොම අයින් කරලා කප්පාදු කරලා ඔය නාස්තිය දූෂණය මේව කරන සියලු මේ අක්‍රමිකතා ඔක්කොම නතර කරලා මේ බොහොම පොඩි මම ඒක බැහැර කරනවා නෙමෙයි. හරි ඒක ඕනනම් කරන්න පුළුවන්. හැබැයි අපි හිතන නෑ තරංග දැන් මෙතෙක් අපි ජාතික ජන බලවේගයේ අයවැයක් හදලා ඉදිරිපත් කළා නෑ නේ කවදාවත්. මෙතෙක් මේ අයවැය ඉදිරිපත් කරපු අය කියනවා ඕක කරන්න බෑ කියලා. දැන් මේ පුළුවන් කියන තේමාව අරගෙන මේ මාත්මයා කියනවා බෑ කියලා. පුළුවන් කියලා මේ තමයි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ. පුළුවන් කියන්නේ ඒක නෙමෙයි කරන්න පුළුවන් ටික නේද ඒ කියන්නේ. නෑ නෑ කියන්න කරන්න පුළුවන් ටික නෙමෙයි ඒ කියන්නේ. දැන් මෙතන අපේ රටේ තියෙන
දැන් අයවැය ප්‍රකාශයක් ඉදිරිපත් කළානේ අධ්‍යාපනයේ සියයට කීයද වෙන් කරන්නේ සෞඛ්‍යයට කීයද වෙන් කරන්නේ දැන් ඔබ මෙතන අපි තුන්දෙනාටම අපේ ජාතික ජන බලවේගයේ අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශය සාකච්ඡා කරන්න බෑනේ මෙතන එතකොට අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් දෙන්නේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒතර අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට මේ කියන ගෝල්ස් නැත්තම් අරමුණු ළඟා කරගන්න අයවැයක් අපි ඉදිරිපත් කරනවා ඒ අයවැය තුර අපි පැහැදිලිවම තහවුරු කරනවා රාජ්‍ය පාලනයේ නාස්තියක් වෙලා තියෙනවා නම් දූෂණයක් වෙලා තියෙනවා නම් ඒ දූෂණය බිඳුව දක්වා අඩු කරන්න ආණ්ඩුවේ පැත්තෙන් කරන්න පුළුවන් 100%ම කරනවා කරලා අඩු කරලා ඒක මොන මොන ටයිම් ෆ්‍රේම් එකද කරප්ෂන් 0 කරන්නේ ඔබතුමාලා මොන වගේ ටයිම් ෆ්‍රේම් එකක් ඇතුළත කියන්නකෝ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සහ සංස්ථා සභාපති වගේ ආයතන රටාවේ කරප්ෂන් එක අඩු කරන්නේ පළවෙනි දවසේ ඉඳලම පාර්ලිමේන්තු මැතිවරණෙත් එක්ක ඉන්නේ අපිට 0 කරන්නේ කවද 0 කරන්නේ නැහැ පාර්ලිමේන්තු මැතිවරණෙන් පස්සේ අවුරුදු පහේදී පහ වෙන්න ඕනේ නැහැ ඇයි එහෙම පහක් වෙනකම් බලන්නේ මම දන්නේ නැහැ කියන්නේ ඉතින් ඔබතුමා ඒක 0 කරන්නේ අපි පාර්ලිමේන්තු මැතිවරණෙකුත් තියලා ඉවරලා අපේ කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන අපේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ දවසේ ඉඳලම එක 0 කරනවා අපි ඒක කියන්නේ කිසිම සැකයක් තියාගන්න එපා දවසේ ඉඳලම 0 කරනවා මේ නාස්තිය සංස්ථා සභාපතිවරු විසින් පාවිච්චි කරන දේවල් ඊට පස්සේ අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රයිවට් සෙක්‍රටරිලා දැන් ඔබ සාමාන්‍යයෙන් ගන්නක අමාත්‍යාංශක මුදලක් මහජන සේවයට නොවන පුද්ගල ප්‍රතිලාභයේ පින්ස කොච්චර මුදලක් වැය කරනවද කියන සංඛ්‍යාලේඛනහන ආර්ථික විශේෂඥයෙ. නමුත් සමාජයට පියවියස් දෙකට පේනවා ඒක. ඒ පියන් ටික තියන් ටික අඩු කරනවා කියන එක මම ප්‍රතිපත්තියක් වශයෙන් මෙතනද කියනවා අඩු කරන ක්‍රමවේදය අයවැය ක්‍රමවේදය ඒක අයවැය ඉදිරිපත් කරනකොට බලා ගන්න නියත වශයෙන්ම බැහුවන කාල සීමාවක් නිශාන්ත අනිවාර්යම පළවෙනි දවසේ ඉඳන් මේක අඩු කරනවා හොඳයි කැබිනට් මණ්ඩලයක් පත් කරලා මට කවදාවත් මතක නැහැ ඔව් දැන් ඔබතුමා මම අහන්නේ දැන් ඊළඟට ඔබතුමාලා නිතරම කියන කාරණයක් නෙමෙයි ඇවිල්ලා වේදිකාවල කොහොම මේ තදින් කියන කතාවක් තමයි මේ ස්ට්‍රෝලන් ඇසර්ට් සවරි මේ බිල් එක ගැන අපි ඒකනම් අපි ගෙනාවේ යහපාලන ආණ්ඩුව කාලේ. දැන් මේවා ඉක්මනින්ම අපි රට ඇතුළට ගේනවා. මේ පිටරට තැන්පත් කරලා තියෙන මුදල් ඉක්මනින්ම ගෙනල්ලා අපි මේ රටේ ජනතාවගේ සුබසිද්ධියට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, කෘෂිකර්මාන්තයට මේවා යොදවනවා කියලා. මට කියන්න කොයි වගේ කාලයක් ඇතුළත මේක කරන්න පුළුවන්ද? ස්ටෝලන් ඇසස් කියන එක වර්ග දෙකක් තියෙනවා. එකක් රටින් පිටරට සයිෆන් ඔෆ් පිටරට රැගෙන ගියේ අය කර ගැනීම දෙක රට තුළ පවතින දේවල් මම කියන්නේ රටින් එළිය තියෙන ඒවා ටික කියන්නේ රට ඇතුළේ තියෙන ඒවා නම් පුළුවන් නේ තියෙන පළවෙනි අවුරුදු 3 ඇතුළත අපි කරනවා ඒකට අපි විශේෂ අධිකරණ ක්‍රමයක් විශේෂ විමර්ශකයන් අපි කිරීමට පළපුරුදු තියෙන විමර්ශකයන් පත් කරලා අවුරුදු 3 ඇතුළත නියත වශයෙන්ම කරනවා ඒ අවුරුද්දට පෙර ආතු රට තුළ පවතින දැන් බොල් නායක අපහාරු ප්‍රශ්න තියෙනවා ඒ වගේ දේවල් ඊට කලින් කරනවා අපි හැබැයි මේක අහන්න එපා මේ දින 52 ඇතුළත මොනවද කරන්න කියන ප්‍රශ්නේ මේක අපි අතාරින්න ඕනේ ඒක අතාරින්න මොකද බලන්න අපේ හැරි ලෝකේ එහෙම නිදර්ශනයක් අරන් පෙන්වන්න පුළුවන් ද ඔබතුමාට ඒ කියන්නේ මේ අවුරුදු 3ක් ඇතුළත හැරි එහෙම නැත්නම් අවුරුදු 5ක් ඇතුළත 3ක් ඇතුළත 100%ම ගන්නවා කියන එක නෙවෙයිනේ අවුරුදු 3ක් ඇතුළත ඉනිෂියේට් කළා දැන් ඔයගොල්ලෝ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වෙච්ච දේ අද ගිහිල්ලානේ කැලේ කීයක්වත් ගත්තේ නැහනේ ඒ වගේ වැඩ අපි කරන්නේ නැහැ දැන් ඒකේ ලැබිච්ච මුදලත් නැහැ කවුරුත් නිස්සබ්දයිනේ තොර ඒක කරන එකට වග්ගියොත් ඇමතිවරයත් පැත්ත මාරු කරලා වෙන පැත්තකට ගිහිල්ලානේ ඒ වගේ වැඩ අපි කරන්නේ නැහැ. එතකොට අවුරුදු 3 ඇතුළත 70%ද 100%ද කියන එක නෙවෙයි. මේක ඉනිෂියේට් කළා. ආරම්භ කළා මේක ආරම්භ කරනවා. එතකොට එතන දොරතුරු තියෙනවද කොච්චර ප්‍රමාණයක් රටෙන් එළිය තියෙනවද ගන්න පුළුවන් ඒවා ගැන හැම මොකක් පක්ෂය ඇතුළේ කතාවක් වෙලා තියෙනවද? ඒ දත්ත විශ්ලේෂණය කරනවා. ඒ දත්ත තියෙනවා අපේ දත්ත මණ්ඩලයේ සතුව. තරංග මම දන්න විදියට දැන් ඒ කාලේ අපි තරුණව කාලේ අපි වැඩියෙන්ම ඔය දූෂණය පිළිබඳ අහපු රාජ්‍යයක්නේ පිලිපීනේ මාකෝස්ගේ පාලනය. ඔව්. හරි. එතකොට ඉමෙල්ඩා මාකෝස් ගැන ඔක්කොම අහලා තියෙනවා. එතකොට මාකෝස්ගේ පාලනේ අවුරුදු 30ක් ගිහිල්ලත්. හරි. ඔය රටින් එළියට ගෙන ගිහපු. හරි. රටේ මේ ජාතික ධනය. හරි. 10%ක් ගේන්න බැරි වුණා. හරි. 10%ක් ගේන්න බැරි. ඉතින් මේවා ලස්සන සුන්දර කතන්දර. මං කියන්නේ කරන්න එපා කියන එක නෙවෙයි. හරි. මේව ලස්සන කතන්දර. එතකොට අවුරුදු 30ක් බලන් ඉන්න ඕන. එහෙමනම් මේ රට ඇතුළට මේක ගේන්න. මං කියන්නේ මෙන්න මේ වගේ සුන්දර කතාවලින් මේ රටේ ජනතාව මෝහණයට පත් කරලා මහා මායාවකට හසු කරලා හරි මිනිස්සුන්ට කියන්න පුළුවන් අපි ආපු ගමන් මේව ගේනවා. රට ඇතුළට ගේනවා. හරි. ඊළඟට නීතිය ක්‍රියාත්මක කරනවා. දඬුවම් කරනවා. දැන් මේක මේ අර මහජන මේ අධිකරණ හරහා නඩු මේ විනිශ්චය කරන්න යන වගේ එකක් නෙතියෙන්නේ.
හරි මිනිසුන්ට මේ මහපාරේ නීතිය ක්‍රියාත්මක කරන්න යන්න. කවුද එහෙම කියන්නේ? නිශාන්ත මේ ගහන්නකෝ. ඔබ කියනවා ඔබතුමාලගේ හිටපු දැන් කව හිටපු නෙමෙයි ඉන්න මේක ලාල්කාන්ත මන්ත්‍රීතුමා කියන්නේ එහෙමනේ. හරි ගම්මට්ටමට බිම්බම්ට්ටමට අධිකරණ බලය පවරනවා කියලා. ඒ කියන්නේ මහජනාධිකරණ වගේ නෙමෙයි. නෑ නෑ එහෙම කියලා නෑ. ඔබතුමාගේ අර්ථ නිරූපණයක්. කවුද මහජනාධිකරණය කියලා කියන්නේ? මන්ද නෑ එතුමනම් ඒක ප්‍රතික්ෂේප කරලා නෑ. ඔබතුමා කාරණා දෙකක් අහනවා. පළවෙනි එක දෙකට උත්තර දෙන්න. පළමුව ඔබතුමා කියනවා ලැජ්ජ නැතුව ස්ටෝලන් ඇසස් ගන්න බෑ ලෝකෙ කොයි රටකවත් අරගෙන නෑ කියලා. ඒ කියන්නේ මහා ගන්න බෑ කියන ඔබතුමාගේ කියන වර්ෂ ගානත් එක මං කියන්නේ ලෝකෙ මට පෙන්වන්න කියලා මං කියවනේ. හේතු ගන්න හදනවා ගන්න බැරි විදිහට රට විනාශ කළා කියලා. එතකොට ලැජ්ජ නැද්ද ඡන්ද ඉල්ලන්න? මෙතේ පාලනය කරපු අය ගන්න බැරි ප්‍රමාණය මුදලක් පිට රටට ගිහිල්ලා තියෙනවා නම් ඒ රැගෙන යාම සහ ඊට අදාළ පියවර මෙතෙක් නොගැනීමේ වගකීම ගන්න ඕනේ මේ අවුරුදු 75 පාලනය කරපු ආණ්ඩුව කැබිනට් මණ්ඩල වල ඉඳපු අය ආණ්ඩු කරපු පක්ෂ. ඒ කියන්නේ ජාතික ජනබලවේග ඇමතිවරු හතර දෙනත් ඇතුළු. ඔබතුමාගේ සමාජය කියන්න හදනවා නම් ඒ කියන්නේ ගන්න බෑ කියලා. කුෂිකර්ම ඇමති ආණ්ඩු කුමාර දිසානායකනේ ඡන්ද ඉල්ලන්න යුක්ති සහගත බවක් නැහැ. නෑ ආණ්ඩු කුමාර දිසානායක ආණ්ඩු කුමාර දිසානායක තමයි ලෝකෙ කොයිම රටකවත් අරගෙන නැහැ වැඩේ කෙරලා ඉවරයි දැන් විනාසයි. ජාත්‍යන්තර වශයෙන් ඡන්ද ඉල්ලන්න කියලා. යුද්ධයක් වුණත් අපේ රටේ ගොඩක් අය කිව්වා කරගන්න බෑ කියලා කරලා පෙන්නලා නැද්ද? රටට කැපවීම තියෙනවා නම් විධිමත් නායකත්වයක් තියෙනවා නම් ඒ නායක මහත්තයා හරිනේ වෙලාව එතකොට මහින්ද මහත්තයාගේ 2005 ඉලෙක්ෂන් බෑ කියලා දෙයක් නැහනේ. අවංක කැපවීමක් තියෙනවනේ. ඒ වගේ මෙතන ප්‍රධාන දෙය මේක ගන්න බෑ කියලා කටක් කරලා කියන්න පුළුවන් පක්ෂ දෙකක්ද මෙතන ඉන්නේ? ජාතික ජනබලවේගයේ හැරුණාම පොඩක් ඉන්න. මම කතා කරනවානේ. එතන මෙතුමාගේ රනිල් වික්‍රමසිංහ 78 ඉඳලා අමාත්‍ය මණ්ඩල දරලා අගමැතිතරලා ඔක්කොම කළා. මේවා ඔක්කොම වුණා කියන පිළිගන්නවනේ එතුමා. රටේ විශාල ධනයක් පිටරට ගිහිලා තියෙනවා කියලා පිළිගන්නවනේ. ඕක ගන්න බෑ ලෝකෙ කිසිම රටක අරන් නැහැ කියලානේ මේ කියන්න හදන්නේ. එතකොට ඒ හානිය කරපු පක්ෂවලට ඒ කැබිනට් මණ්ඩල වල ඉඳපු අයට මේ තරේ ඡන්ද ඉල්ලන්න යුක්ති සහගත බවක් නැහැ. ස්ටෝලන් ඇසට් සර්වරි බිල් එක ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට දාලා සම්මත කරන්න එපා නීතියක් තියෙනවා. ඒක ඊට පස්සේ ඔව් හරි ඒක නීතියක් නේ. හරි දැන් ඔබතුමාලා ගේනවනේ. ගෙනල්ලා ඒක පාර්ලිමේන්තුවට දාලා සම්මත කරලා ඊට පස්සේ ඒකට අදාළව තියෙනවා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මුති ටික. එමනම් මේ සම්මුති වලට අපි ඊට පස්සේ ඇතුල් වෙන්න ඕන. මේ කියන තරම් ලේසි නෑ කියලා කියන්නේ මේ සරලකරණය කරලා මිනිස්සු කවුද ලේසි කිව්වේ? උද්දාමයෙන් මහමාරු දෙයක් නේ. නමුත් මේක කළ යුතුද නැද්ද? කළ යුතුය. හැබැයි දැන් ඊයේ පෙරේද දැන් බෑයි කියලා පොඩක් බෑයි කියලා කියන එක නෙමෙයි අපි මේක කරන්න යනවා. ඒක ඔබතුමාලා කියන්නේ කරගන්නවා. ඒක නෑ ඔබ අපි කරන්න යනවා අපිට ක්‍රමවේදයක් තියෙනවා. කතා වටේ කතා කරලා වැඩක් නෑ නේ අපිට. ඔව් අපි කරන්න යනවා ක්‍රමවේදයක් තියෙනවා. ඔව් ඒතර ක්‍රමවේදයක් තියෙනවා. ඒකට කාල සීමාවනේ මේ ප්‍රශ්න කරන්නේ. කාල සීමාව මැතිවරණ දෙකක් ඇතුළත අවුරුදු පහක් තියෙනවා. හරිද? ඒතර මේ අවුරුදු පහ ඇතුළත ක්‍රියාත්මක කරනකොට මේ ඔක්කොම කරලා විසඳන්න පුළුවන් කියලා මම මෙතනදි කියන්නේ නැහැ. මේවා ආරම්භ කරලා මේවයි යමක් ගන්න පුළුවන් වෙනකොට සමාජයට ඒක දැනෙනවා. මේ වැඩේ සිද්ධ වෙනවා කියලා. දැනෙනකොට නැවත ඡන්දයක් දිනන්න බැරි කමකුත් නැහනේ. අපි මේ પરંપરા ගන්නා කියලා 2078 මේක කරනවා කියලා නෙමෙයිනේ. අපි කියන්නේ පළවෙනි අවුරුදු පහ ඇතුළත මේවා කිරීම ආරම්භ කරනවා. කිසියම් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම අත්පත් කරගන්නවා. බැරි නම් බැරි හේතුවක් ජනතාවට කියනවා. හංගන්නේ. හොඳයි. හරි අපි කෙටි විරාමයක් ගන්න සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් මතුව තිබෙනා උගැටළු පිළිබඳව සහායව ක්‍රියාත්මක කරන්න කොහොමද කියන එක පිළිබඳව අපේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්මයාගෙන් විස්තර දැනගන්න සූදානම්. සිවනමානිය දෙවන අපි කොටස ආරම්භ කිරීමට සූදානම් වන්නේ පළවෙනි කොටසේදී මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධයෙන් සංවාදය තිබුණා. අපි ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධයෙන් පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධයෙන් කතා කරන්නේ නිශාන්ත සිවනසිංහ මහත්මයා. දැන් ඔබත් එක්ක බොහෝ පිරිසක් එකතු වුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ස්වාධීන අපේක්ෂකයෙක් වුණාට පස්සේ මේ පුළුවන් ශ්‍රී ලංකා සංකල්පයේ ගොඩනගන්න. අපිට පේනවාද එක එක්කෙනා අයින් වෙනවා වගේ එකක් සහ ඇතැම් තැන්වල තිබුණ 80ක් විතර රට යන්නත් සූදානම් ගින්නවා කියලා මේ
පුළුවන් ශ්‍රී ලංකාව බෑ ශ්‍රී ලංකාව වෙලාද ඇයි එහෙම ගැටුමක් ඇති වෙලා තියෙනවද ඇතුළේ කෙටි ප්‍රශ්නයක් දීලා ප්‍රතිපත්ති ප්‍රකාශ කරනවා නෑ මේමයි දැන් ඔය මේ මේ බොහොම ජනප්‍රිය තලයේ තියෙන සංවාද කතා බහ ඉතින් മന്ത്രിවරු එමේ යන්න පුළුවන් දේශපාලනයෙන් සමු ගන්න පුළුවන් විශ්‍රාම ගන්න පුළුවන් විදේශගත වෙන්න පුළුවන් ඒක එයාගේ තියෙන කැමැත්ත හරි එයාට ඒ අයිති තියෙනවා පුළුවන් ශ්‍රී ලංකා කට්ටිය ලංකාවේ තුල ඉන්නවා ඉන්නවා ඔව් ඒ අය ඔක්කොම ඉන්නේ ජනාධිපතිමත් එක්ක හරි ඔතන තිබිච්ච ප්‍රශ්නේ තමයි දැන් මීට මාස දෙකකට විතර කලින් රාජ්‍ය සේවකයෝ එළියට ආවා විශ්වවිද්‍යාල ආචාර්යවරු එළියට ආවා උන්ට පඩි වැඩිවීමක් කියලා 10,000ක් විතර හැබැයි දැන් ජනාධිපතිතුමා ඊට පස්සේ රාජ්‍ය සේවකයන් වැටුප් වැඩි කරනවා විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ වැඩි කරනවා වැඩ ගොඩාක් කරනවා මේ මාස දෙකක් විතර ඇතුළත කොහෙන්ද ලංකාවට සල්ලි ඔච්චර ඇවිල්ලා පුළුවන් ශ්‍රී ලංකා මතුනේ ඔව් තරංග මම පළමුවෙන් මම ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නම් දැන් 20/22 අප්‍රේල් 12 වෙනිදා මේ රට බංකොලොත් භාවයේ ප්‍රකාශයට පත් කරා ඒ කියන්නේ අපිට අප්‍රේල් 29 වෙනිදා ගෙවන්න තිබුණා ඩොලර් මිලියන 500ක් එතකොට ඒක ගෙවන්න බෑ බැරි තත්ත්වයක තිබුණේ. ඒ කියන්නේ අපේ සංචිත හිඳිලා ඇත්ත වශයෙන්ම තිබුණේ එනකොට ඩොලර් මිලියන 20යි. හරි. ඊට වඩා මුදලක් මම මේ රයිල් වික්‍රමසිංහ මැතිතුමාගේ account එකේ තිබුණා. එතකොට මේ තත්ත්වයේ තුල කවුරුවක්වත් මේ වගකීම බාර ගන්නාවේ නැහැ. අපි දන්නවා 20/22 මැයි 9 වෙනිදා රට අරාජික වෙලා රට අස්ථාවර වෙලා අගමැතිවරයා ධූරෙන් ඉවත් වුණා മന്ത്രിවරු 78 දෙනෙකුගේ නිවාස ගිනිබත් කරා පළාත් සභා ඒ වගේම පළාත් පාලන ආයතන ගැන මුළු රට තුලම සාහසිකත්වය ප්‍රචණ්ඩත්වය හිසෝසවලා රට අරාජික වෙමින් තිබුණේ අස්ථාවර වෙමින් තිබුණේ පැය 13ක් විදුලිය කැපුණා හරි ඒ වගේම ඒ වෙනකොට තෙල් පෝලිං ඇති වෙමින් තිබුණා ගෑස් පෝලිං ඇති වෙමින් තිබුණා අපිට තෙල් නැවක් මිලදී ගන්න පුළුවන් තරම් ඒ කියන්නේ ඩොලර් මිලියන 40ක මුදලක්වත් අපි සතුව තිබුණේ නැහැ නැව් වලට ගෙවන්න නැව් ඇවිල්ලා නතර කරලා තියෙනවා එල්සී ඕපන් කරගන්න බැහැ මෙවැනි තත්ත්වයක් තුල ඇත්ත වශයෙන්ම ඒ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඊළඟට විපක්ෂ නායකවරයාට ආරාධනා කරා. නමුත් විපක්ෂ නායකවරයා ඒ වෙලාවේ තමන්ගේ ආර්ථික විශේෂඥයින් 3 දෙනා යවුවා මේ ගැන කතා කරන්න කියලා. මහ බැංකු අධිපතිතුමත් ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිරිවර්ධන මැතිතුමත් එක තව නිලධාරීන් කීප දෙනා සාකච්ඡා කරා. පැය 3-4ක් සාකච්ඡා කරා මේ ගැන. මොකද උන්නේ? හර්ෂස් ලැමතිතුමා, කබීර් හසීම් ඊළඟට ඉරාණි ක්‍රමරත්න මේ අයනේ මේ ආර්ථිකය සම්බන්ධ ඉන්න ඔස්තාර්ලා ටික. සමගි ජන බලවේගය. ඉතින් මේ කට්ටිය මොකද කරේ මේ කට්ටිය ගිහිල්ලා දීපු රිපෝට් එක මොකද්ද ආ කිව්වා සජිත් ප්‍රේමදාස මේක නම් ගන්න එපා කිව්වා මේක ගිනි කන්දක් උඩ කිව්වා තියෙන්නේ මේක අරගෙන මේ මැනේජ් කරන්න බෑ කිව්වා මේ ඩිසාස්ටර් එක මැනේජ් කරන්න පුළුවන් එකක් නෙවෙයි කිව්වා හරි එතකොට මේ කට්ටිය පැනලා ගියා සම්පූර්ණ වැරදි ටීටේ එක කැලලක් අල්ලගෙන ඔය කියන්නේ සම්පූර්ණ නිශාන්ත මට පොඩි එක ප්‍රශ්නයක් එතකොට පොඩක් ඔව් එක ප්‍රශ්නයක් අහන්න දැන් සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව ඇතුලේ දේශපාලන පක්ෂයක් ස්ථාවරව තියාගෙන ඉන්න පක්ෂයක නායකයෙකුට තව පක්ෂයක ජනාධිපති අපේක්ෂක තනතුරක් බාර ගන්න පුළුවන්ද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මොකද ඒතර තමන්ගේ පක්ෂයට මොකද වෙන්නේ දැන් අනුර කුමාර දිසානායකට 3 දිනක් හරි පක්ෂයක් තිබුණා කණ්ඩායමක් තිබුණා සජිත් ප්‍රේමදාසට 54ක മന്ത്രിවරයෙකුට උඩ කණ්ඩායමක් තිබුණා හැබැයි මේ ජනාධිපති ධුරේ කවුද පිරිනමන්නේ ජනාධිපති ධුරේ පිරිනමන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දරූ පොහොට්ටු පක්ෂය විසින්. හැබැයි සජිත්ගෙන් ඇහුවා අන්රේන් ඇහුවා දෙන්නම ඒක බාර ගන්න කාගේ ජනාධිපති වෙන්නද? පක්ෂයක් තියෙන මිනිස්සුෙකුට මේක කරන්න බෑ. කවුද ජනාධිපති කියන්නේ? අගමැති ධුරේ හිස්සුනාම ව්‍යවස්ථානුකූලව හරිය? ඒ කියන්නේ පක්ෂ නායක අගමැති වෙන්නේ. ඊළඟට අගමැතිවරයා කවුද පාර්ලිමේන්තුවේ හිටියේ? මහින්ද රාජපක්ෂ මැතිතුමානේ. එතුමගේ ආණ්ඩුව. හරි? එතුමගේ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු 78 දෙනෙක්ගේ ගෙවල් ගිනි තියලා එක මන්ත්‍රීවරයෙක් මහපාරේ ගහලා මරලා දාලා. හරි? අන්තිම ක්‍රූර විදියට. ඉතින් ඒවට කවුද සම්බන්ධ කියන එක තමන්ගේ හෘද සාක්ෂිය අනුව දන්නව ඇති. අද ඔය වේදිකා දේවනත් කරගෙන බලේ ඉල්ලන අය. හරි? එතකොට මේ අරගල කරවෝ කියලා ප්‍රචණ්ඩත්වය. හරි? හිසෝසවල අපි දැක්කනේ ප්‍රදේශවල පාලනය කොහොමද කියන්නේ කියලා. හරි? ඒතරම් අර්ධ මන්දිරෙන් ගිහිල්ලා ගහලා මේක ඇවිස්සුවේ කට්ටි. ඒක කවුරුත් ඒක කියලාම කියන්නේ. ඔව්. ඒක කවුරුත් අනුමත කරන්නේ නැහනේ. ඒකට ඒකෙන් රටේ අනවශ්‍ය ප්‍රශ්න ඒ ප්‍රචණ්ඩත්වයට එල්ල වෙච්ච ප්‍රතිප්‍රචණ්ඩත්වය හරි? ඒක අනුමත කරන්නේත් නැහැ. හරි? ඒක අර වගේ 100,000 ගුණයක එකක් නේ. ඒ ප්‍රචණ්ඩ කට්ටියගේ ජනාධිපති භාවනේ බොදුම බාර අරන් තියෙන්නේ. එතුමා ප්‍රචණ්ඩත්වයක මුදා හරින්න ගියේ නැහනේ. එතුමා ප්‍රචණ්ඩත්වයේ හරි රාජ්‍ය බලය මුදා හැරියා නම් ඕක නෙවෙයිනේ සිද්ධ වෙන්නේ. හරි එදා හමුදාව හරි පොලිසිය හරි එදුණා. ඌට වඩා ලොකු විනාශයක් හිතන වෙනවානේ.
මම කියන්නේ ඒක නෙමෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ අගමැතිවරයා ඉල්ලා අස්සුණා. හරි? අගමැති කියලා ජනතාව කිව්වා. ජනතාව කියපු නිසා නෙවෙයි කරුණාකරලා ජනාධිපතිතුමා කිව්වා ඔබතුමාට ඉල්ලා අස්සෙන්න කියලා. ජනතාවගේ විරෝධයක් තිබුණා. ඔව්. ඒකට ජනාධිපතිවරයා තමයි කිව්වේ ඉල්ලා සීමේ වන්න කියලා. ජනාධිපතිවරයාට ඉල්ලා සීමේ එව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා. එව්වට පස්සේ ඒ ධූරේ හිස්සුණා. ඔව්. ධූරේ හිස්සුණාට පස්සේ ධූරේ ව්‍යවස්ථානුකූල ධූරේ හිස්ස තියාගන්න බෑ. ඒක බාර ගන්න පාර්ලිමේන්තුව ඇතුලේ කවුරුවක්වත් ආවේ නැහැ. හරි අඩු පක්ෂ කවුරුවක්වත් ආවේ නැහනේ. එතකොට ව්‍යවස්ථානුකූලව සෝල්බරි ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඊළඟට විපක්ෂ නායකයටවරයට තමයි ආරාධනය. මොකද විකල්ප ඊළඟ නායකයායි ආරාධනය. හරි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පොඩ්ඩක් කියන්න ඕනේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක අගමැතිකම බාර ගන්න නැහැ. අගමැති ධූරයේ හිස්සුණා ලංකා ආණ්ඩුකම් ව්‍යවස්ථානුව පාර්ලිමේන්තු බහුතරය තියෙන පක්ෂයයි අගමැති ධූරේ බාර ගන්න ඕනේ. ඒ පක්ෂය පලා ගියා. ජනතාව ඒ පක්ෂය ප්‍රතික්ෂේප කරා. ඒ වෙලාවේ නීතිඥ සංගමයේ ආගමික සංවිධාන සියලුම අය කිව්වා සංක්‍රාන්තික මාස හයක කාලයකට ගිහලා මැතිවරණයක් තියන්න කියලා. ඒතර ඔබ කියන කොහේ සම්ප්‍රදායෙත් තියෙන විපක්ෂ නායක සාලිය පීරිස් මහත්තයයි ඔය මේ තානාපති අංශය එකතු වෙලා ඉදිරිපත් කරපු ෆෝමියුලා එකක් තිබුණා. හරිද? එතකොට ඒ ෆෝමියුලා එකේ ගිහිල්ලා තමයි අද ඔය බංග්ලාදේශ බාරකාරාණ්ඩුවේ අර අවුරුදු 84 මොහොමඩ් යූනුස්ට පුළුවන් වෙලා තියෙනද දැන් සති 4ක් මාසයක් ගත වුණා. රට සංසුන් කරන්න පුළුවන් වුණාද? රටේ ආපහු වතාවක් දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරන්න පුළුවන් බැරි වුණා. හරි. ඉතින් ඒක නිසා කරුණාකරලා මම කියන්නේ මෙතන මම මේ කැරකි ඉන්න කැමති නැහැ. මේ වගකීම බාරගත්තේ නැහැ. හරි. ඒවෙතකොට චිත් මන්ත්‍රීවරයෙක් විදියට කවුද හිටියේ? රයිල් වික්‍රමසිංහ මැතිතුමා. රයිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වගකීම ගත්තා. හරි. මේ වගකීම එතුමා අඩු වශයෙන් මේ අගමැති ධූරයේ වගකීම අරගෙන ඒකට අවශ්‍ය කටයුතු කරන්න අවශ්‍ය තැන් ටිකවත් තිබුණේ නැහනේ. ඒවත් ඔක්කොම මේ අරගල කරුවෝ කැරලි කරුවෝ අත්පත් කරගෙනනේ තිබුණේ. හරි. නැවත රාජ්‍ය ස්ථාවර කිරීම සඳහා එතුමා වැඩ කටයුතු ආරම්භ කරා. හරි. ඉතින් එතන ඉඳලා ආපු අවුරුදු දෙක ඇතුලේ ඊට පස්සේ 20/22 ජූලි 9 වෙනිදා හරි ජනාධිපතිවරයා ධූරය හැරගියා. අමාරු කියන්න පුළුවන් මේ ජනාධිපතිවරයා ධූරය මේ පලා ගියා මේ ධූරය දාලා පලා ගියා කියලා. හරි. එලෙව්වා කියලා. උන්නම් එතුමන්ට ප්‍රතිචාර දක්වන්න තිබුණානේ ආරක්ෂක අංශය දෝගෙන. හරි. මේ 69 ලක්ෂය ආවේ නැහැනේ ගෝල් ෆේස් එකට. හරි. මම අරගලයේ බාල්දු කරනවා නෙමෙයි. හරි. ජනතාවගේ අරගලයක් ආපු එක ඇද්ද? හැබැයි අරගලයේ පිටුපස්සේ තව හිටියනේ තම තමන්ගේ දේශපාලන ന്യാයපත්‍ර ක්‍රියාත්මක කරන්න බලාගෙන හිටපොයි. තව සමහරු කිව්වෝ ඔය අරගලයට කිසි වැඩපිළිවෙලක් නැහැ, ന്യാයපත්‍රයක් නැහැ, නායකත්වයක් නැහැ. හරි. ඕවට අපි දායක වෙන්නෙත් නැහැ කියලා මේ සමහරු පැත්තකට වෙලා ඉඳලා තමයි පස්සේ ඕකට පැනපු අය ඉන්නවා. අරගලයේ කරපු පිරිසක් ඉන්නවා. ඒක පිටුපස්සේ ന്യാයපත්‍ර තිබිච්ච අය හිටියා. හොඳයි. අවසාන වශයෙන් ජනාධිපතිතුමා වැඩ බලන ජනාධිපතිවරයා විදියට මේ වගකීම කරටගත්. ව්‍යවස්ථානුකූලව ඒ කටයුත්ත සිද්ධ වුණා. හරි. එහෙම නැත්නම් රට අරාජික වෙනවා. අරගල කරුවන්ගේ ന്യാයපත්‍රයට ගියා නම් බාරකාරාණ්ඩු හදන්න. කතානායකවරයාට මේ වගකීම බාර දීලා මේ මැතිවරණයක් පවත්වනකන් ඔහුට මේ වැඩ බලන ජනාධිපතිකම කරන්න කියලා. මේවා තමයි මේ බටහිර රටවල්වල අරවයි මේවයි ඔක්කොගෙම මේ සැලැස්ම උනේ. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඇත්ත වශයෙන් මේ ගෞරවය දෙන්න ඕන කතානායකතුමාට. හරි. කතානායකතුමාගේ කර්මත පටවන්න නෙහැදුවේ. ඒකට ඉඩ දුන්නේ නැහැ. හරි. අවසාන වශයෙන් දැන් මේ අවුරුදු දෙක ඇතුළේ මොකද කරලා තියෙන්නේ? ඔය දැන් මෙතුමා කියන ආර්ථිකය පිබිදිලා නැහැ කියලා. මේ අපේ සෙන්ට්‍රල් බැංක් එක කියන ඒවා පැත්තකින් තියමුකෝ. හරි. අපේ මහ බැංකු අධිපතිතුමා, අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා, ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියන ඉලක්කම් ටික පැත්තකින් තියමුකෝ. හරි. අද මොකද ආසියානු සංවර්ධන බැංකුව කියන්නේ? ලෝක බැංකුව මොකද්ද කියන්නේ? ජාත්‍යන්තර මූල්‍යාර මුදල් මොකක්ද කියන්නේ? ලෝකේ තියෙන සියලුම ජයික එකේ ඉඳලා ජයික කොයික ඔය කියන EU එකේ තියෙන ඔක්කොම කියන්නේ මොකද්ද? මෙන්න. හරි. මෙන්න ලෝකේ ආර්ථික අර්බුදයකට ගිහිපු රටවල් තියෙනවා නම් කරුණාකරලා ෆලෝ කරන්න. හරි. මෙන්න මෙතඩ් එක. මෙන්න මේ මෙතඩ් එක. හරි. අද කෙන්‍යාවේ කියන්නේ ඒකයි. හරි. ඉතියෝපියාවේ කියන්නේ ඒකයි. හරි. කෙන්‍යාවේ ඉතියෝපියාවේ ඔක්කොම කියන්නේ බංග්ලාදේශය අද කියන්නේ බංග්ලාදේශයේ මොහමඩ් යූනුස් කාගෙන්ද උපදෙස් ගන්නෙ? මොකද්ද කරන්න ඕන කියලා? රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. හරි. ඉතින් ඒක නිසා මේ ගෞරවය අද පැහැදිලි කේස් ස්ටඩි එකක් ලංකාව කියන්නේ. හරි. මේ තරම් කෙටි කාලයක් ඇතුළත මම අහන්නේ
ලෝකයේ බංකොලොත් භාවයට පත්වෙච්ච රටවල් ග්‍රීසිය, ආජන්ටිනාව, ඓස්ලාන්තය. ඓස්ලාන්තය විතරයි යන්තම් අවුරුදු කීපයක් ඇතුළේ ගොඩ ගිහිපු රටක් විදිහට පෙන්වන්න පුළුවන්. හරි. ඊළඟට වෙනිසූලාව මොකද වෙලා තියෙන්නේ? හරි. ලෙබනනේ මොකද වෙලා තියෙන්නේ? දැන් මේ රටවල් ටික අරගෙන බලන්නකෝ. ඉක්වදෝරේ ඉඳලා ඔය බංකොලොත් භාවයට පත්වෙච්ච රටවල් ටික ඔක්කොටම හරි අවසාන වශයෙන් අවුරුදු කීයක් ගිහිල්ලා තියෙනවද? අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා තියෙනවා. තවමත් සමහර රටවලට ගොඩ එන්න බෑ. යුරෝ බිලියන 350ක් වැක්කරුව ග්‍රීසියට විතරක්. හරි. මේ වගේම වාමාංශික ආණ්ඩුවක් ජනකාන්තවාදී ඔය අනුර කුමාර දේශනායක වගේම හරි ඒ රට බංකොලොත් භාවයට පත් වුණු අවස්ථාවේදී සිරසා කියලා මූමන්ට් එකක් ආවා ශිෂ්‍යයින් අතරින්. හරි. ඒක වාමාංශික බලවේගයක්. ඇවිල්ලා උන් බලයට පත් වුණා. හරි. සිප්‍රාස් කියලා නායකෙක් බලයට පත් වුණේ. හරි. ඒකේ මුදල් ඇමතිවරයා මුලින් දීපු ටෝක් මෙන්න මේ වත අපි IMF එකට ඉස්සර අපි දන ගහන්නේ. හරි. ශාන්ත ජනතාවට කියන්නක ඔබගේ කැබිනට් මන්ත්‍රී ඒක නිසා ඒ නිසා අවසාන වශයෙන් මොකද වුනේ? ඒ කට්ටියට ආණ්ඩුව දාලා යන්න බැගුණා. හරි. IMF එකේ කොන්දේසි ටිකට අවසාන වශයෙන් එකඟ වෙන්න උනා. හරි. මේක තමයි ඇත්ත. මගේ ප්‍රශ්නේ ඇයි රනිල් වික්‍රමසිංහ විතරක් ශ්‍රී ලංකාවට පුළුවන් කරන්න ඕනේ කියලා මට තියෙනවා. වෙන කාටවත් බැරිද? නෑ, මෙහෙම අනිත් අය පුළුවන් කියලා පෙන්නලා නෑනේ. මේ කට්ටියත් එක්ක සංසන්දනය කරන්න බෑ. හරි. සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක මා විපක්ෂ නායක බව ඇත්ත. විපක්ෂ නායකගේ වගකීම කාර්යභාරයේ ඉෂ්ට කරා නම් නිසි පරිදි. හරි. අද මේ ජාතික ජන බලවේගයක් මෙතන නැහෙනේ තරංග. හොඳද? මම එමන අවුතුමයි ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබ ඊළඟ ජනාධිපතිතුමත් කිව්වා. ඔය ජනාධිපතිතුමත් කියන්නේ වේදිකාවක කිව්වා. වගකීමක් ඇතුලේ කියන්නේ. සජිත් හරියට වැඩ නොකරපු නිසා මැදින් එන කෙනෙක් නැගිට්ටා. මම ඉන්නකම් මගේ ඇතුලෙන් එන්න දුන්නේ නැහැ. එතුමා දෙවනි පෙළක් හැදුවේ නැහැ පක්ෂේ කවදාවත්. ඒක ඇත්ත. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට අද මේ තත්ත්වේ ඇති උනේ. එතුමා දෙවනි පෙළක් හදලා දෙවනි පෙළකට ආශිර්වාද කරලා තිබ්බනම් එතුමාට ওই தත්ත්වයේ අත් වෙන්නේ නැහැ. හැබැයි එතුමා මොකක්ද දන්නවද කිව්වේ? එතුමා කිව්වා මම එන්න දුන්නේ නැහැ කාටවත් කියලා. ඉතින් 2015 ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිින් දැද්දි 2015 රනිල් වික්‍රමසිංහ අගමැතිින් දැද්දි ඇයි 2019 මේ ජනාධිපතිවරණ රනිල් වික්‍රමසිංහ මහත්තයට ඉල්ලන්න බරන්නේ? ඒ මැදින් නේත් සජිත් ප්‍රේමදාස මහත්තයා උඩට නැගිටලා ජනාධිපති අපේක්ෂකය විදිහට සජිත් ප්‍රේමදාස මහත්තයා 2000 මෙයාගේ කණ්ඩායම කියන්නේ 2000 වැරදි සම්පූර්ණයෙන්ම 2019 රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාටද සහාය දුන්නේ? කාටද සහාය දුන්නේ? එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයෙන් එන්ඩෝස් කරලානේ ඉව්වේ. හරි. 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ කඩාගෙන ගියා. ගිහිල්ලා සමග ජන බලවේගය හැදුවා. හරි. කඩාගෙන ගියේ ඉවසලා බැරිම තැන සාධාරණ හේතුවක් උඩනේ. දැන් ඔබගේ අගමැති එක්සත් ජාතික පක්ෂයේ ස්වාධීන කැබිනට් මණ්ඩලය. නෑ නෑ ජනාධිපතිතුමා කියන්නේ මැදින් කෙනෙක් එනවා නම් ඒක අනිත් කෙනාගේ දුර්වලතාවය කියලා. ඉතින් එතුමා අගමැති පුබ විඳද්දී එතුමා කැබිනට් මණ්ඩලය කෙනෙක් ජනාධිපති වුණාට අපේක්ෂක විදිහට ආවයි පක්ෂේ. මෙතන තියෙන එකම නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා. මේ අනිත් අපේක්ෂක වෙදෙන්න මම කියන්නේ 38 දෙනෙක් ඉන්නවනේ. එක්කෙනෙක් මේ මිය ගියානේ. දැන් 15යි සක්‍රීය කියලා කියල දෙනවා. 15ක් කියලා කිව්වා. අපි 15නොත් අපි හිතමුකෝ ඇත්තවද 5 දෙනෙක් කියලා සක්‍රීයව ඉන්නේ. හරි. ඒකෙනුත් ප්‍රධාන වශයෙන් බලවේග විදියට ඉන්නේ 3 දෙනා කියමුකෝ. හරි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවා. අනුර කුමාර දේශනායක මැතිතුමා ඉන්නවා. ඊළඟට සජිත් ප්‍රේමදාස මැතිතුමා. අනුපිළිවෙලක වරදක් හිතා ගන්න එපා. එතකොට දැන් මේ 3 දෙනාගේ හරි ඇත්ත වශයෙන්ම පක්ෂයකින් හරි නැතුව ජාතික රාමුවක් ඇතුලේ කල්පනා කරන එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. හරි. ඒකේ නිර්පාක්ෂික කියලා. ඔහුගේ කණ්ඩායම කියන්නේ ජාතික රාමුව. දැන් මේ ජනාධිපතිවරණය තරම් කරන්නේ කණ්ඩායමක් එක නෙවෙයි ටීම් එකක් එක නෙවෙයි ජනාධිපතිවරණය තරම් කරන්නේ. ජනාධිපති කවුද කියලා? මෙතන අපි කණ්ඩායම කවුද ඇමතිවරු? දැන් ඔයගොල්ලෝ කණ්ඩායම කියන්නේ ටීම් එකක් නැතුව ටීම් වර්ක් එකකින් තමයි රටක් ගොඩනගන්නේ. ටීම් එක කියන්නේ මේක ටීම් එක හදන්නේ ටීම් එක හදන්නේ පොඩක් කරන්නේ. ඒක කියන්නේ කොඩක් ටීම් එක හදන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ. ඉස්සෙල්ලා පාර්ලිමේන්තු වෙන්නේ පැයි. පොඩ්ඩක් ඉන්න 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 දිනුවේ මෛත්‍රී. දැන් මේ විදිහට මෙතන ස්වාධීනව ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයෙන්ද බලයට ගේන්නේ කියලා කියන්නකෝ දැන්. එක්සත් ජාතික පක්ෂ බලයට ගේන්න නෙමෙයි. සිලින්ඩරෙන් අලියවලා නෑ. අලවෙන දේ තමයි. හරිද? ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරණේ තරං කරන්නේ හරිය ටීම් එකක් විදිහට නෙමෙයි. හරි? ටීම් එකක් මැතිවරණ කැම්පේන් එකේ ඉන්න එක ඇත්ත. හැබැයි ටීම් එකක් නෙවෙයි ජනාධිපති ධූරය කරන්න යන්නේ. ජනාධිපති ධූරය කරන්නේ විධායක ජනාධිපතිවරයෙක්. එක පුජ්‍යලෙක්. හරි. එතකොට අට ව්‍යවස්ථාවේ තිබ්බ විධායක බලය අද නැහැ. එතුමා අර බලතල සීමා නැහැ. එහෙමනේ කියන්නේ. ඔව් ඉතින් එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. කැමති කෙනෙක්වත් නැහැනේ ඔය කියන විදිහ. ස්වාධීන අපේක්ෂකයෙක්. දැන් එහෙමනම් ඔබතුමාලම පිළිගන්නවා අවුරුදු දෙකක් තිස්සේ කවුරුවක්වත් නැතුව
තනි මන්ත්‍රීවරයෙක් ඉදිරියට පාර්ලිමේන්තු ඇවිල්ලා අගමැතිකම අරගෙන වැඩබලන ජනාධිපතිකම අරගෙන පාර්ලිමේන්තුවෙන් 134ගේ මේ ඡන්දයෙන් හරි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට තේරීපත් වෙලා තමන්ට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ මතවාදවල හිටපු අය ප්‍රතිපත්තිවල හිටපු අය අහස පොළොව වගේ විශාල දුරස්ථභාවයක හිටපු කණ්ඩායමක් එකතු කරගෙන කොහොමද අවුරුදු දෙකක් රට කරේ රට සංසුන් කරේ නැති වුණාට පස්සේ ගමන බහින්න බැරි වුණාට පස්සේ කැලේට වෙලා හැංගිලා ඉන්න වුණාම ඇයි කැලේට වෙලා හැංගෙන්නේ මේ මැතිඅමතුරු රට කරපු දේත් එක්ක එළියට බහින්න බැරුව මොලේ ඒයිට මොකද්ද කරන්න කියන්නේ කැලේ හැංගිලා ඉන්නකොට එළියට බහින්න බැරි නම් රාජපක්ෂ මහත්මයාගේ ගමන යන්නේ එතකොට ආවා දීලා පොලිස් ජනාධිපතිවරයා කරුණා කරලා මම අහන්නේ එකයි හරි දැන් ඒ කට්ටිය ගහලා මරන්න ඕනද නෑ මං කියන්නේ රටට කරපු හානියත් එක්ක ගහලා මොකද දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්නේ නෑ එහෙම ඒ කොහොමද කියන්නේ ඒ දේශපාලන ඉවත් දේශපාලනයෙන් ඉවත් කරන එක කරන්න ඕනේ ඔබතුමාගේ පොඩයි ඔය පොඩයි 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 ඔයාගේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්න පොඩයි පොඩයි ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හරි දැන් ඒ කියන්නේ ඔය 20 22 මේ නම වෙන්ද කරපු දෙය හරි කියන එක නෙමෙයි කියන්නේ එහෙම හරි නැත්නම් ඉන්න අර අහිංසක මන්ත්‍රීවරුට එහෙම ගහලා මරන්න බෑ ඒ මන්ත්‍රීවරු පොඩ්ඩක් ඉන්නකෝ ඒ මන්ත්‍රීවරු වරද්දක් කරලා තියෙනවා නම් හරි ඊළඟ එන මැතිවරණයකදී මහජන ඡන්දින් ඒ අය ඉවත් කරන්න හරි එහෙම නැතුව එයාගේ ගෙවල් ගිනි තියන්න කැලෑවට තල්ලු කරන්න හරි එහෙම නැත්නම් ඒ කට්ටිය රටින් එළියට මේ එලවන්න එහෙමයි තියක් නැහැ. හරි මේ කැලෑ නීතිය ටිකක් කරන්න බෑ. කෙනෙක්වත් යුද්ධයක් හොයාගන්න බැරි වුණා. දැන් මෙතන බොරු කියන්න එපා. මන්ත්‍රීව මැරුවේ කවුද කියලා ඔබට හොයාගන්න බැරි නෝ. ඔබ යුක්තිය පසින් මේ ආයතන රටාව ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒ අධිකරණේ අධිකරණේ ඒ නඩු විභාගයේ මේ කියනවා නේ. ඔබගේ පක්ෂය පාවා දීලා වෙන පක්ෂයක ජනාධිපතිකමක් ගත්ත එක්කෙනෙක්. අන්තිම මොන පක්ෂේද? මොන පක්ෂේද? ඔබ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී වශයෙන් ඉන්න ගමන් තනියෙන් ඉන්න ගමන් ඒ පක්ෂයත් පාවා දීලා වෙන පක්ෂයක ජනාධිපති ධූරයක් අරන් ඒ පක්ෂයේ රූකඩයක් වශයෙන් පහුගිය අවුරුද්දේක ඔබ කරේ ඔබ ගිහලා IMF පැත්තේ ඕනි දෙයක් කරන්නේ කියලා ඇත්ත තමන්ගේ පක්ෂය රකින්න එක නෙමෙයි පහුගිය අවුරුද්දේක තිබුණ නැ මේ රටේ පක්ෂය රකින්න එක නෙමෙයි කෑලි කෑලි වලට කැඩලා ගිහිල්ලා කරුණාකර පක්ෂයක් රකින්න එක නෙමෙයි මේලා රටක් අර්බුදයට ගිහිල්ලා රට ගිහිගා පොඩ්ඩක් ඉන්නකො මේ ප්‍රශ්නෙකට උත්තරය දෙන්න අරින්නකො ඔබතුමා විනයක් ඇතුව ඉන්නකො පොඩ්ඩක් ඔබතුමා කියන ඒවා ඔක්කොම මං අහන් හිටියා මට බාධා කරේ නැහනේ හරි එතකොට රටක් ගිනි ගන්නවා හරි රටේ ආර්ථිකය කඩා වැටලා ජන ජීවිතේ සම්පූර්ණයෙන් බිඳ වැටලා මිනිස්සු විශාල අපෘප්තියට පත් කරා පත් වෙලා සමාජයේ පිපිරුමක් ඇති සමාජ පිපිරුමක් ඇති වෙලා ඒ වගේ වෙලාවක පක්ෂ රැකගෙන සිරිකොත පක්ෂ මූලස්ථානට වෙලා හරි ඒකේ පුටුවක වාඩි වෙලා අම්මෝ මගේ දේශපාලන අනාගතයට මේව හානි කරයි මේ වෙලාවේ ගන්න ගියොත් කියලා හරි අනාගතයක් තිබ්බේ නැහැ පොඩ්ඩක් ඉන්නකෝ ඉතින් බිමට වැටිලා තිබ්බේ ආයි නැගිටින්න අනාගතයක් නැහැ නායකතුමා ඒකනේ පැත්තකට වෙලා හිටියේ ඔව් ඒක තමයි ඔව් ඉතින් ඉතින් ඕගොල්ලෝනේ ඕගොල්ලන්ට മന്ത്രി දූර 53 තිබිච්ච අය ගන්නකො තනි മന്ത്രിවරයා ඇවිල්ලා මේක දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොකද කියන්නේ එයා කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා පැහැදිලිවම මම ඉල්ලාස් වෙන එකට අදාළ ටයිම් ෆ්‍රේම් එක දෙන්න කියලා ජනාධිපතිවරයා ඉල්ලාස් වෙන එකට අදාළ ටයිම් ෆ්‍රේම් එක දෙන්න ඇයි මහජනයාගේ ඉල්ලීම තිබ්බේ මොකද්ද ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා ඒක දෙන්නේ නෑ ඔයා ඉන්න මං ඇවිල්ලා ළගමැති වෙන්නම් කියලා බාර ගන්න පුළුවන් කොහොමද ජනාධිපති මහජන මතයට පටහැනි දෙයක් සජිත් ප්‍රේමදාස කරන්නේ නෑ ඉතන තමයි හරි ඉතින් මහජන මතයට පටහැනි දෙයක් කරේ නැති කියලා පැත්තකට වෙලා හැංගිලා දුවලා හරි ඉවර වෙලා දැන් ඇවිල්ලා මෙතන අපිට දැන් හරි ඉතින් ඡන්දෙට එහෙනම් මොන දීලා බෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එහෙම නොකරනම් අපිට ජනාධිපතිවරණ ගැන මේ වාගේ සාකච්ඡාවක් කරන්න විදියක් නැහැ ජනාධිපතිවරණ තියෙනවා ඒ ඔබ එහෙම කියන අරගලෙන් පස්සේ එහෙනම් ඡන්දෙකට යන්න කියලා සියලු ප්‍රජාව ලංකාවේ කිව්වා රටේ ඉල්ලීම තිබේ වහාම මහවැතිවරණයකට කියලා රට ස්ථාර කරන්න නොතැබීමේ වර්ණ කවුද ජනාධිපතිවරයෙක් කොහොමද දාණ්ඩුවක් කොන්නේ ඡන්දයක් පවත්වන්න සුදුසු වාතාවරණයක් රටේ තිබුණේ නැහැ රට බංකොලොත් වෙලා තියෙද්දි හරිද පළාත් පාලන මැතිවරණ පවත්වන්න සමහරු බලන් හිටියා සමහරු ඒ කියන්නේ මේ ජීවත් වීමේ අයිතිය නෙවෙයි ලයිෆ් ටු රයිට් නෙවෙයි හරි මේ කට්ටිය පෙනී හිටියේ මොකටද හරි රයිට් ටු වෝට් වෙනුවෙන් හරි ඡන්දේ ඡන්දේ නෙවෙයි මිනිසුන්ට කන්න බොන්න නැතුව තිබුණේ බෙහෙත් ටික ගන්න විදියක් නැතුව තිබුණේ හරි එවැනි අවස්ථාවක රට සංසුන් කරලා රට ස්ථාවර කරලා මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතේ බේසික් නීඩ්ස් ටික හදන්න එපා ඉස්සෙල්ලා හරි අද ඒකනේ මේ වෙලා තියෙන්නේ ඒක කරපු ජනාධිපති කියලා අපි වැඩසටහන ඔබේ කොටස අපසන් කරා. ඉතින් ඒක නිසා මෙතන අපි අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. අපි කියලා තියෙන්නේ පුළුවන් කියලා. පුළුවන් කියලා අපි අවුරුදු දෙකක් කරලා පෙන්වලා තියෙනවා ජනාධිපතිතුමා. දැන් එතුමත් එක්ක සියලුම බලවේග එකතු වෙලා ඉන්නවා. හරි? පාර්ලිමේන්තුව ඇතුලේ ජාතිකවාදී බලවේග,
ප්‍රජාතන්ත්‍රවාදී බලවේග, ඒ වගේම වාමාංශික මතවාද දරපු අය, දෙමළ, මුස්ලිම් මේ සියලු කණ්ඩායම් හරි අද එකතු වෙලා ඉන්නවනේ. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවද, මුස්ලිම් ජනතාවද, කඳුරට දෙමළ ප්‍රජාවද, ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු කණ්ඩායම් අද ජනාධිපතිතුමාට සහය දක්වන්න ඇවිල්ලා තියෙන්නේ. ඇයි සහය දක්වන්නේ? එතුමා පහුගිය අවුරුදු දෙක ඇතුළත මේ රට ස්ථාවර කරා. හරි, ස්ථාවර මං කියන්නේ ICU එකේ හිටපු ලෙඩෙක් නෝමල් බෙඩ් එකට අරගෙන තියෙනවා. හරි, තාම අපිට දෙපෙයින් ඇවිදින්න බෑ. දැන් මේක ටිකේන මේ නිෂ්පාදන ආර්ථිකය හදන්න කතා කරනවා. හරි, සමහරු කියනවා ජිම් එකට ගෙනියන්න කතා කරනවා, ලෙඩා ජිම් එකට ගෙනියලා චේන්ජ් කරන්න. මොනවද මේ තාම ඇවිදගන්න බැරුව ඉන්නේ අපි? හරි, IMF එකේ කකුල් වලින් තමයි ඇවිදින්නේ. මේක ඇත්ත. හරි, ඉතින් මේ කට්ටිය කියන මේ IMF එකත් එක්ක මේ වැඩසටහන සමාලෝචනය කරන්න ගිහිල්ලා ඊළඟට මොකද වෙන්නේ? IMF එක නැගිටලා ගියාට පස්සේ මොකද වෙන්නේ? රට කඩාවැටෙනවනේ අපෝ. IMF එක හිතන්නේ රනිල්ට විතරයි පුළුවන් කියලාද? එහෙම එකක් නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකට සමාලෝචන මොකද අවුරුදු දෙකක් තිස්සේ සාකච්ඡා කරපු දෙයක් නේ. ඔබ ගැන DSA ගැන. ඔව්. අවුරුදු දෙකක් තිස්සේ සාකච්ඡා කරලා විදේශ ණය ප්‍රතිවුවගත කිරීමට අදාළව. හරි, ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් සම්බන්ධයෙන් මේක දීර්ඝ සාකච්ඡාවක්නේ. හරි, සාකච්ඡාවකින් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං කියන්නේ දැන් මෙතන කිසියම් විදියකට වැල් පාලමේ අපි සම්පූර්ණ මේ මේකේ ගිහිල්ලා මෙතනින් එතර වෙලා නැහනේ. මේ අනතුරක තියෙන්නේ. ඉතින් දැන් ඉන්න නායකින්ගේ අපි පිළිගත යුතුයි. මම පිළිගන්නවා මහින්ද රාජපක්ෂ මහත්තුමා තමයි මේ රටේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා. හරි, 1970 පාර්ලිමේන්තුවට එතුමා මේ රටේ යම් දෙයක් කරා. 30 වසරේ යුද්ධේ නිමා කරා. ඒ පිළිබඳ විශාල ගෞරවයක් අපිට තියෙනවා. හැබැයි එතුමා ඊට පස්සේ කරපු දේවල් සම්බන්ධයෙන් අපේ එකඟතාවයක් නැහැ. ඉතින් ජනතාවන්ති පෙරමුණ ජාතික හෙළවරුමේ විදිහට මම එතකොට ඒ පක්ෂී ජාතික සංවිධායක අපි ඔක්කොම ඒකට මැදිහත් වෙලා ඒ 30 වසරේ යුද්ධේ නිමා කරන්න කටයුතු කරා. එතුමා ඊට පස්සේ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපි එකඟ වෙන්නේ නැහැ. එතුමාගේ රාජපක්ෂවාදය, පෞල්වාදය මේව නිසා රටේ ආර්ථිකය ඇති වුණු බිඳවැටීම් මේ ඔක්කොම අපි දැක්කා. ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඊළඟට අපිට කවුද ඉන්නේ? ඊළඟට ඉන්න පරිණතම අධ්‍යක්ෂීම් තියෙන, හරි, ඒ වගේම කලපුරුදු පළපුරුදු නායකයෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේකෙදි ඉතාම වැදගත් රාජතාන්ත්‍රිකභාවය, ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් සහ ඉන්ටර්නැෂනල් කන්ටැක්ට්ස් කියන එක. හරි, මේක හරි වැදගත්. දැන් සමහරුට ඇත්ත වශයෙන්ම හිත මේක තේරෙන්නේ නැහැ කිව්වම අපිට ඕක කරන්න පුළුවන් නෑ. ඒක වෙන වැඩක්. හරි, එතකොට අන්නේ වැඩේ කරපු පුජ්‍යලයා තමයි මේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. ඉතින් එතුමා මේක ස්ථාවර කරලා තිනවා. අපි කියන්නේ අපිට පුළුවන්. හරි, මේක අපි ඉදිරි මේක මේ අවුරුදු පහකින් රට ආර්ථිකය ස්ථාවර කරලා රට ඉතාම පොහොසත් තැනකට ගෙනල්ලා මෙහෙ එහෙම කතාවක් නෑ. ඒක තමයි 2048 තියෙන්නේ. එතුමා ජීවත් වෙන්නෙත් නෑ 2048 වෙනකම්. හැබැයි ඉලක්කයක් ඒ. හරි, අපි කල්පනා කරනවා එක පුජ්‍යල ආදායම අඩු වශයෙන් $8,000ක් හෝ 12,000කට කිට්ටු වෙන. දැන් අපි 3,000ක ඉන්නේ. 4,000නේ. 4,000 ඉඳලා ඒක පොඩ්ඩක් පල්ලෙහාට වැටුණා. මේක අපි 8,000කට ඊට පස්සේ අපි මේක 12,000කට ගෙනියන්න ඕන කියලා. මේක ආසියාවේ සියවස. හරි, ඉන්දියාව එක පැත්තකින්, චීන එක පැත්තකින් අද ලෝකීය ආර්ථිකයේ බලවතුන් බවට පත් වෙන තියෙනවා. ඒ වගේම භූදේශපාලනයේ ඉතාම බලගතු විදියට මේ වෙලාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන අවස්ථාව. ආසියාව අස්ථාවර වෙමින් තියෙන එක පැත්තකින් අෆ්ගනිස්තානයේ සම්පූර්ණ තලෙබාන් පාලනයට යට වුණා. ඒ වගේම පකිස්තානයේ සම්පූර්ණ අස්ථාවර වෙලා, බංග්ලාදේශයේ අස්ථාවර වෙලා, දැන් මෝල්ඩිව්ස් එතන මේ හෙට අනිද්ද වෙනකොට ඒ රට එතන බංකොලොත් වෙන්න යනවා. හරි, ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ දකුණු ආසියාවේ තියෙන ශක්තිමත්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දෙක ඉන්දියාව සහ ලංකාව. හරි, එතකොට මේ රාජ්‍යයන් දෙක අතරේ තමයි විශේෂම ආසියාවේ අනාගතයේ තීරණය කිරීමේ ඉතාම වැදගත් රාජ්‍යයන් දෙයක්. ඒක නිසා අපි දකින්නේ වාමාංශික සම්භවයක් සහිත ආණ්ඩු, හරි, නායකයෝ හරි පක්ෂ හරි බලයට පත් වෙච්ච කිසිම රටක ආර්ථිකය ගොඩදාලා නැහැ. කියුබාව පුළුවන් වෙලා තියෙනද කොට දාන්න, වෙනසූලාව පුළුවන් වෙලා තියෙනද කොට දාන්න, නිකරගුවාව කොට දාන්න පුළුවන් වෙලා තියෙනද, එල්සල්ලෝ දෝරේ කොට දාන්න පුළුවන්, කොහෙවත් නැහැ. ඒක තියා අඩුම වශයෙන් අපිට සිද්ධ වෙන්නේ මේ කියන ජනතාන්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසය දන්නවනේ. මේක දැන් මේ වෙස් මූණක් නේ ජාතික ජන බලවේගය කියන්නේ. හරි, ඉතින් ඒක ඉතිහාසය දන්නවා, හිස්ටරි රෙකෝඩ් එක දන්නවා. දෙපාරක් උත්සාහ කරා රාජ්‍ය බලය පැහැරගන්න, ආයුධ බලය. දැන් මේ බුලට් එකෙන් කරන්න බැරි වුණු වැඩේ වෙන්න පුළුවන්. දැන් බැලට් එකෙන් කරන්න උත්සාහ කරා. රෙකෝඩ් එක පේලියනේ. ඉතින් ඒක නිසා තාවයට පත් කරපු රෙකෝඩ් එකනේ වාට තියෙන්නේ. ඉතින් මේ බංකොලොත් භාවයේ ඔය බුල්ලොත් ඉඳලා තියෙනවා 1994 ඉඳලා මේ වගකීම් තනතුරු ඔක්කොම දරලා තියෙනවනේ.
ඒ නිසා වෙන්නේ නැති මේ රටේ දැන් ඔයා ප්‍රුවන් පේලිය තවමත් ආසියාවේ රටවල් අතර හරිද සමාජ සංවර්ධන සමාජ සංවර්ධ දර්ශක වලින් තවමත් රට බංකොලොත් උනත් තවමත් අපි පළවෙනි තැන ඉන්නේ ඒක මතක තියාගන්න හරිද රට බංකොලොත් උනත් තවමත් පළවෙනි තැන ඉන්නේ ඒක නිසා අපිට කියන්න තියෙන්නේ මේකයි උතුරු කොරියාව වගේ රටක් ආසියාවේ හදාගන්න ඕනේ නැහැ අපි හරි වියට්නාමේ දැන් මේ කට්ටිය කියනවා වියට්නාමේ ගැන වියට්නාමේ හොඳ මොඩලයක් තමයි හැබැයි තනිපක්ෂ ක්‍රමයක් තියෙන්නේ චීනයේ තියෙන්නේ තනිපක්ෂ ක්‍රමයක් කොමියුනිස්ට් පක්ෂනේ පාලනය කරන්නේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී නැහෙනේ හරි ඒ රටවල ඔය කියන නිදහස අපි දැකලා නැහෙනේ ඒක නිසා භාෂණයේ නිදහස ප්‍රකාශනයේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ මැතිවරණ ක්‍රම මේවා නැහැ මැතිවරණ නිදහස දුන්නේ නැහැ ඒක නිසා ශ්‍රේෂ්ඨ අධිකරණ තියෙන කරන්නේ ඔබ මැතිවරණ නිදහස දුන්නේ නැහැ ඔබ මානව හිතවාසන් උල්ලංඝනය කළා කියලා ඒක නිසා ඒක නිසා අද ඇමතිවරු ඒ කියන්නේ මේ බන්ධනාගාරගත වෙලා ඉන්නේ ඔය අධිකරණයේ ස්වාධීනත්වයේ තියෙන නිසා තමයි. හරි අධිකරණයේ ඔය නඩු තීන්දුව දෙන්නෙත් ඒ ක්‍රියාත්මක වෙන්නෙත්. ඒක නිසා කරුණා කරලා අපිට කියන්න තියෙන්නේ දූරදර්ශීව කටයුතු කරන්න. විචාර බුද්ධියෙන් කටයුතු කරන්න. වෛරෙන් දේශයෙන් හරි වැඩ කරන්න යන්න එපා. එහෙම වුණොත් ආපහු වතාවක් අපි කබලෙන් ලිපට වැටෙන එක වළක්වා ගන්න බෑ. හරි. බොහොම සුදී අපි ඊළඟ විරාමයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන නීතිඥ මහේෂ් පරාක්‍රම සමග සාකච්ඡා කරන්න සූදානම්. සජිත් ප්‍රේම්දාස් සමග ජන බලවේගය නියෝජනය කරන නීතිඥ මහේෂ් පරාක්‍රම මහතා සමග අපි සූදානම් කතා කරන්න. අපි සිවණමාණය අවසාන කොටස ආරම්භ කරන්න සූදානම් වන්නේ අපි සමගි ජන බලවේගය නියෝජනය කරන නීතිඥ මහේෂ් පරාක්‍රමගේ පැත්තටයි යොමු වෙන සූදානම් වන්නේ මේ දෙකෙත්ම චෝදනා කීපයක් එල්ල වුණා ඒවට උත්තර දීගෙනම පොදුවේ කියන්න තියෙන කාරණේකුත් කියාගෙන පටන් ගමුකෝ අපි දැන් ප්‍රධාන වශයෙන්ම තරංග මේ ජනාධිපතිවරණයනේ හැමදාම ගත්තොත් මොකක් හරි සටන් පාටයක් තියෙනනේ ජනාධිපතිවරණයක අවසානයේ ඔව් දැන් කාලෙකට රට බේරගන්න ඊට කලින් මොකක් හරි 17 වසරක සාපේ ඉවර කරා. මොකක් හරි ප්‍රධාන තේමා පාඩයක් තියෙනවානේ. දැන් මේ වතාවේ මොකද්ද ප්‍රධාන වශයෙන්ම රටේ සටන් පාඩේ විදිහට අරන් තින්නේ සම්පූර්ණයෙන්ම වැරදි එකක් මාතෘකාවක් තමයි ජනගත කරලා තින්නේ. 76 සාපේ. මම ඉස්සෙල්ලම පෙන්වන්න හදන්නේ 76ක සාපයක් කොහෙද තියෙන්නේ රටේ. මේ අවුරුදු 10ක 15ක සැරස්මක් නැතුව කරපු වැඩවල ප්‍රතිඵලයක් නිසා ඇතිවෙච්ච තත්ත්වෙ නිසා 76 සාපේ කිව්වම මේ රටේ නිදහස ගත්ත DS සේනානායකලා ඩඩ්ලි සේනානායකින ගොවි ජනපද ව්‍යාපාර හදලා මේ රට ශක්තිමත් කරපු මෙතනින් එළියට රට උසවලා ගත්ත මේ මිනිසුන්ගේ ඉඳලා අර තමන්ගේ පෞද්ගලික දේපලත් රට වෙනුවෙන් කැප කරලා වැඩ කරපු මේ මිනිසුන් අ ද්‍රෝහියෝ වංචාකාරයෝ තක්කඩි ගන්නට දාලා තමයි මේ දේශපාලන සිස්ටම් එක හදන්නේ. ඒක මුලින්ම වැරදි. මොකද අපි එහෙම කියන්නේ දැන් 76 සාපයන් නම් 1948 ලංකාවට නිදහස ගන්නකොට ලංකාවේ මිනිස්සුගේ ආයු අපේක්ෂාව කීයද? සංවර්ධනෙ මනින දර්ශකනේ ලෝකේ රටක. අවුරුදු 45යි. මිනිස්සුගේ උපතේදී ආයු අපේක්ෂාව. දැන් අපි අවසාන වශයෙන් අපිට අවුරුදු 30ක් තිස්සේ විදායක ජනාධිපතිවරයෙක් අපේ නැහැනේ. අපි අද සමගි ජන බලවේගුණාට අපි ඇත්ත එක්සත් ජාතික පාක්ෂිකයෝනේ. 94න් පස්සේ. හැබැයි 94 අපි ආණ්ඩුව බාර දෙනකොට උපතේදී ආයු අපේක්ෂාව කීයද? අවුරුදු 72යි. 1962 එහෙම තැනකට රටගෙන යනවා. සාක්ෂරතාවය කීයද කියන්න පුළුවන් මිනිස්සුන්ගේ හැකියාව තියෙන ප්‍රතිශතය 48. 1948 සාක්ෂරතා අනුපාතය 135යි. මිනිස්සු 100ක් හිටියොත් 35ට එළියන්න කියන්න පුළුවන්. 1994 අපි ආණ්ඩුව බාර දෙනකොට කොතනද නැවතුනේ? සාක්ෂරතා අනුපාතය 92යි. අදටත් මේ දකුණු ආසියාවේ කලාපේ අපි තමයි ඉදිරියෙන් මේ තැනට ගෙනල්ලා තියෙන්නේ. ඊළඟට 1948 වෙනකොට විශ්වවිද්‍යාලයට මදවගත්තේ ආණ්ඩුවෙන් කීයද ළමයි? 250යි. ලෝකේ කොයි රටේද ප්‍රයිමරි এডুকেෂන් එකේ ඉඳලා විශ්වවිද්‍යාලේ පළවෙනි උපාධිය දක්වා නොමිලේ නිදහස් අධ්‍යාපන දෙන රටක් කියන්නේ? විශ්වවිද්‍යාල අධ්‍යාපන දක්වා මහපොළ හරි ශිෂ්‍යාධාරයකුත් තව ඉගෙන ගන්න ළමයට දීලා එහෙම ආණ්ඩුවෙන් සල්ලි ආයෝජනය කරලා ඒ කරන දේවල් පාරේ යනකොට ගොඩනැගිලි විදියට පේන්නේ නැහැ. හැබැයි මිනිස්සෙක්ව හදන්න ඒ වියදම් කරන මුදල ඒක සාපයක්ද? මට ඊයේ පෙර අද විශ්වවිද්‍යාලවල ළමයි කීයක් ගන්නවද? 150,000ක් විතර උසස් පෙළ පාස් වුණාම දැන් මට පොඩි වෙලාවක් දෙන්න මම මේක කියන්නේ මේ 76 සාපේ කියන කතාව මුළුමනින්ම දරුවෝ පුංචි ප්‍රශ්නයක් අහන්නද? අද ළමයි 50,000ක් විශ්වවිද්‍යාලට ගන්න. මේ 50,000ටම මෙමින් පවතින රටක ඉඳලා බංකොලොත් භාවයට වැටුනම
ඔබ ඔය කියන එක හරිද? නෑ නෑ බොඩගින මම ඒකට උත්තරේ දෙන්නම්. බංකොලොත් තුනේ කොතනින්ද කවුද ඒකට වගේ කියන්න ඕනේ කියලා. ඒ තැනට මේ රට පත් කරන්න දායක වෙච්ච කණ්ඩායම. ඔය 76 සාපේ කියන එකට බයකින් වගේ කතා කරන්නේ. මේ කණ්ඩායමත් ඒක ඇතුළේ ඉන්න නිසානේ නේ. නෑ නෑ අපේ කණ්ඩායමට ඒක චෝදනාව වෙන්න බෑනේ. මම මේ පෙන්නන්න දෙන්නේ. අද වෙනකොට ළමයි 50,000කට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙන ආණ්ඩුවේ මුදලින්. ඒ සියල්ල කරලා එහෙම හදපු රටක්. එතකොට දැන් ඔය ටික විතරයිනේ. 1994 88 89 දකුණේ උතුරේ යුද්ධ දෙකක් තියෙද්දි එතන ඉඳගෙන 1994 ට වෙනකන් සංඛ්‍යාලේඛන මහ බැංකු වාර්තා ලෝක බැංකු වාර්තා අරන් බලන්න ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට අපනයන ආදායම් ප්‍රතිශතය කීයද කියලා හැම අවුරුද්දෙම 130ට වැඩි 130 35 අතර තිබ්බා. ඔබ කියන්නේ මේ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ අපනයන ආදායම් මේ අර්බුදයේ කොතනින්ද පටන් ගන්නෙ? 94 නිතරංග ගිවිසුම් ගහලා ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතුණිය බලයට නැහැ. 2005 ආයි මහින්ද රාජපක්ෂ මහත්තයව ගියා. දැන් ඡන්දේ දීලා බලයට ගෙනල්ලා අවුරුද්දකින් දෙකකින් එතනින් අයින් වෙලා අපි මේකට සම්බන්ධ නැහැ කියලා කියන්න බෑ. මිනිස්සුන්ට කියන්නේ මහින්ද චින්තනය හොඳයි මේක තමයි රට ගොඩ ගන්න පුළුවන් එකම තැන කියලා. ඒ කිව්වට පස්සේ ඒ ජනවරම වෙනුවෙන් ඒ වෙනුවෙන් පෙනිහිටපොයි බැඳින්න ඕන. අවුරුද්දකින් දෙකකින් එළියට කියලා බෑ. මම මේ කියන්නේ නේද? 94 වෙනකොට 130ට උඩින් හැම අවුරුද්දෙම තිබ්බ දළ දේශීය නිෂ්පාදිතයෙන් අපනයන ආදායම් ප්‍රතිශතය 2014 වෙනකොට 112ට පල්ලම්බයි. අවුරුදු 20ක් ඇතුලේ අපේ රටේ අපනයන ආදායම සැලැස්මක් නැතුව ආණ්ඩු කරලා ඒ පිළිබඳව හිතන්නේ නැතුව අපනයන අභිමුඛ කර්මාන්ත ප්‍රතිපත්තියකට යන්නේ නැතුව වැඩ කරලා 132 33 ඉඳන් 112ට බැස්සම අද මේ දින අර්බුදේ ප්‍රධාන හේතුව විදේශ විනිමය අර්බුදය. තෙල් ගේන්න සල්ලි නැහැ, බෙහෙත් ටික ගේන්න සල්ලි නැහැ. මේ එකකටවත් විදේශ විනිමය නැහැ. ඒතකොට ඒ සාපේට අපි වග කියන්න ඕනේ. විපක්ෂයේ අවුරුදු 30ක් හිටපු අපි වග කියන්න ඕනේ ඒ සාපේට. මහේත් මෙහෙම දෙයක් තියෙනවානේ මහේත්, දැන් අපි විදේශ රැකියා වලට අම්මලා ගියා අවුරුදු දශක 3ක් තිස්සේ ওই ප්‍රතිපත්තිය තුල. ඒතකොට ළමයා ලංකාවේ තනි වුණා අම්ම හම්බ කරන්න පිටරට ගියාම. ඊට පස්සේ පහුගිය ඔබ කියන අවුරුදු 30 තුලත ආර්ථික බංකොලොත් වල අම්ම ලංකාවට ඇවිල්ලා ළමයට රට යන්න වෙලා තියෙනවා. නේ නේ ළමයින් අද කී දෙනෙක් මම කියන්නේ මම කියන්නේ මම ප්‍රශ්නේ නෙවෙයි කියන්නේ. මම මේ කියන්නේ අපි ප්‍රශ්නෙට දීපු උත්තර. 94ට කලින් රට තව 135 ඉඳලා 140ට 45ට අපේ රටේ අපනයන ආදායම් ප්‍රතිශතය ගෙනියන්න සැලැස්මක් ඊට පස්සේ බලයට ආපු ආණ්ඩුව වල තිබුණා නම් අපි රට ඉන්නේ කොහෙද? එහෙනම් සංවර්ධිත රටක මට්ටමේ ඉන්නේ. එතකොට ඒකට 94 ඉඳන් දිගටම විපක්ෂයේ හිටපු UMP එක විදිහට අපි වග කියන්න ඕනද? අපිට අවුරුදු 4-5 ආණ්ඩු භාගයක් හම්බෙලා තියෙනවා 2015 ඉඳන්. ඒකත් පත් වෙච්ච ජනාධිපතිවරයා මුල ඉඳන්ම කකුලෙන් ඇද්දා. ඒ 4-5 ඇතුළේ ඇරෙන්න මං කිව්වේ 2014 වෙනකොට 112යි අපන නේද ඇම්බිෂන්. හරිද? ඔබ කියන්නේ 76 සාපයක් මුකුත් නැහැ. 76 සාපයක් කියලා ගන්නෑ. මේ තියෙන්නේ මහේෂ් දැන් අතවසම ජයවර්ධන මැතිතුමා ඒ වෙලාවේ කඩිනම් මහවැලි සංවර්ධනයේ ප්‍රතිපලයක් විදිහට තමයි ඔය අනුරාධපුර තඹුත්තේ ගම. ඒ ගම් සංවර්ධනේ වුණේ. ගම් සංවර්ධනේ උඩ ඉඩම් මිලිපෙහෙලි වෙලා සංවර්ධනය කළ වාරි කර්මාන්තය. ඉතින් ඒ ඉඩම් වලින් බිහි වෙච්ච දරුවෙක් තමයි මේ අනුර කුමාර දිසානායක. ඒ ඉඩම් වලින් බිහිව අමතක කරලා ලංකාවේ ඉපද යුණා කියලා නෑ නෑ කඩේ යන්නේ නෑ නෑ කඩේ යන්නේ නැහැ මං කියන්නේ. එහෙම නෙවෙයි අපේ කතාව නෑ. අපේ ඇයි ඒ ඒ පුරවැසියට ඒ දරුවට අයිති දෙන රටේ ජනාධිපතිලා රටේ අපතේ අපේ අවසරක සාපේ කියන එක වැරදි. අපි කවදාවත් අපේ දේශපාලන ක්‍රමය ඇතුලේ අපෙන් උදව්වක් ගත්තා හරි අපි හදපු සිස්ටම් එකෙන් හැදුනා කියලා හරි අපේ පස්සෙ එන්න ඕන කියන න්‍යායක අපි කවදාවත් නැහැ. හැබැයි මම මේ කියන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා කියන විදිහට කෝච්චියේ වෙරළු විකුණලා වඩේ විකුණලා තමයි එතුමට අද වෙනකන් ඉඳ වෙන්නේ. මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සහ මේ රටේ මේ අධ්‍යාපන ක්‍රමය තිබ්බේ නැත්තම් ඒකෙන් උඩට ඇවිල්ලා විශ්වවිද්‍යාලට ඇවිල්ලා ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දීලා අද රටේ නිදහස ලැබනකොට විශ්වවිද්‍යාල දෙකයිනේ මහේස් තිබුණා. දැන් අද විශ්වවිද්‍යාල කියන්නේ ඒක විශ්වවිද්‍යාල 17. ඒ නිසා ඔහුට දේශපාලන ව්‍යාපාරක නායකත්වය මම කියන්නේ කරන්න පුළුවන්. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනින් ඇවිල්ලා කියනවා 76 සාපයක් කියලා. සම්පූර්ණ වැරදි මේ. මම අහන්නේ මෙච්චර 76. මං 76 සාපේ කවුද කියලා කියන්නද? මම කියන්නද? කල්පනා කරන්නකෝ මෙන්න මේක 1971 සිරිමාව බණ්ඩාරනායක මෙතනියගේ ආණ්ඩුව හතර අවුරුද්දක් ගියේ නැහැ. සිරිමාව බණ්ඩාරනායක මෙතනිය කියන්නේ නෑ නෑ පොඩේ. සිරිමාව බණ්ඩාරනායක මෙතනිය කියන්නේ මේ පොළවේ අක්මුල් තිබ්බ නැති විජාතික පිල්ලියක් නෙවෙයිනේ. සිරිමාව බණ්ඩාරනායක මෙතනියට තිබ්බේ දේශීය සම්පත් නැග සිටවන ප්‍රතිපත්තිය. ඒක අපේ ප්‍රතිපත්තියත් එක 100% එකගෙන වෙන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තිය. හැබැයි එතුමියගේ ආණ්ඩුවට හදලා අවුරුදු දෙක තුනක් යන්න දුන්නද? ඒ ගහනකොට මේ රටේ පෝලිං තිබ්බද? නෑ. එතුමියට ගැහුවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් ඇවිල්ලා බලය ගන්න බෑ. බලය සඳහාම තියෙන උමනාවට ගහලා 10-15,000 තරුණයන්ගේ ජීවිත නැති කරලා රාජ්‍ය දේපොළ විනාශ කරලා රට ආක්‍රමණය කරලා පළවෙනි වතාවට. දෙවෙනි වතාවට 1988 වෙනකොට නැවත වතාවක් ආයුධ අතට ගත්තා. අරගෙන අවුරුදු
10ක් 15ක් ගිහලා තේරුම් ගන්නවා ආයුධ අතට අරන් රටේ බලය ගන්න බෑ. නෑ මට විනාඩි 5ක් කියන්න දීලා උත්තර දෙන්න. නෑ ඔව් 83 කැත කළු ජූලිය ගෙනහල්ලා සියලු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන තහනම් කර රජයේ අර්ධවර්ත. ඒව නැකලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ඉවත් කරා. ඒ තහනම් කරපු අනිත් ඒ තහනම් කරපු අනිත් පක්ෂයේ කුටයිද තියෙනවා. තව පක්ෂයක් තහනම් කරා. ඒ තහනම් කරපු අනිත් පක්ෂයේ ආයුධ ගත්තේ නෑ. මේගොල්ලෝ නීත්‍ය අනුකූල ක්‍රම වලින් ඒකට ඡන්ද ඉල්ලන්න අයිම කරන්නේ. නෑ කි තව පක්ෂ දෙකක් තහනම් කරන්නේ. ඒක නෑ ඒ පක්ෂ දෙකක් ආයුධ ගන්න. ඒක නෙවෙයි ඉන්නද කියන්නේ ඔබ. දැන් 1971 ආයුධ ගත්ත තහනම් කරනද? දේශපාලන පක්ෂය 1971 ආයුධ ගත්තේ බලය සඳහාම තිබ්බ හේතුවට. බලය සඳහාම. ඒක දෙවනි වතාවටත් කරලා අවුරුදු 5ක් දානකොට ජනමත විචාරණයක් ඔබ ගෙනාවේ 2002 මම මේක නෙමෙයි කියන්නේ. අවුරුදු 10ක් මැතිවරණයි 70 තුනෙන් දෙකක බලයක් අරගෙන ආවේ සමාජවාදී ආණ්ඩුවක්නේ සම සමාජ පක්ෂය තියා කොමියුනිස්ට් පක්ෂයට ඩබල් ඩොක්ටර් කෙනෙක් ආර්ථිකයේ සම්බන්ධ ආචාර්ය නෙම්පේර කොලින් ආල් සිල්වා ආචාර කොලින් ආල් සිල්වා ව්‍යවස්ථාව හදපු කෙනා ජනජ ව්‍යවස්ථාව හදපු කෙනා දෙවා කියන්නේ මම ඒකට ගහලා එහෙම කරලා එතකොට අවුරුදු 5ක් 10ක් ගියා මම 70යි සාපේ කවුද කියලා පෙන්වන්නේ ඒකට ඉඩ දෙන්න අවුරුදු 5ක් 10ක් ගියා එතනින් පස්සේ තේරුම් ගන්න ආයුධ අතට අරන් මේ බුදුන් වැඩි දේශේ බලය ගන්න බෑ ගන්නව නම් ගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් කියලා එකයි ඊළඟට 88 වෙනකොට දෙවෙනි වතාවට ආයුධ අතට ගන්න තිබ්බ ප්‍රධාන හේතුව මොකද දෙකෙන් එකක් එකක් ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව හරිද අවමෝෂයෙන් කල්පනා කරොත් ලංකාවේ ඊට වඩා කීර්තිමත් වෛද්‍යවරියා ග්ලැඩියස් ජීවර්ධන මෙතනිය ලංකාවේ වෛද්‍ය පරිශ්‍රණ ආයතනයේ පළවෙනි අධ්‍යක්ෂවරිය ග්ලැඩියස් ජීවර්ධන මෙතනියව ඝාතනය කරන්නේ මොකටද ඉන්දියන් බෙහෙත් ඔප්පු කරලා තියෙනවා නඩු ඔප්පු කරන්න ඕනේ ලාල්කාන්ත මහත්තයා පෞද්ගල කාලේ පැහැදිලිව කිව්වා නලි මෙහෙව කියලා කිව්වා මැරුවා කියන එක ආයි වෙනම පාරේ මරලා දැම්මේ එහෙමද ඒ 60000ක් මරණ දැන්නට පාර කැපුවේ කවුද කියලා ඊට පස්සේ එහෙම ග්ලැඩියස් ජීවර්ධන මෙතනියව මරණ තීන්දු කරන්නේ කොට මරන්නේ මැරුවේ ජනතාවයි මෙතන මේ කියන්න පුළුවන් කවුද මැරුවේ නෑ ග්ලැඩියස් ජීවර්ධන මෙතනියව මරන්නේ මරන්නේ ඉන්දියන් බෙහෙත් ඉන්දියන් බෙහෙත් ලංකාවට ආනයනය කරන්න අවසර දීම මත මරන්නේ ග්ලැඩියස් ජීවර්ධන එහෙම මරලා ඉන්දියාවත් එක්ක දැවැන්ත ප්‍රතිරෝධ මේ පළාත් සභා ක්‍රමය ගේනකොට 13 වෙනි සංශෝධන නිරුද්දව දැවැන්ත හර්තාල් කරලා ඔක්කොම පෙරළි කරලා අවුරුදු 10කට 15කට පස්සේ මේ පළාත් සභා ක්‍රමයට ඇවිල්ලා තරං කරනවා අද වෙනකොට මේ පක්ෂයේ ඉන්න සමහර ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරියෝ මාස ගානකට කලින් කිව්වා මේ 13ටත් එහා ගියපු තැනකට අපි ඕනනම් බලය දෙන්නද මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තියෙනවා හැමදේම තේරුම් ගන්න මේ ජනතා විමුක්ති පෙරමුණට අවුරුදු 15ක් 20ක් ගිහිල්ලා දැන් මං කියන්නේ ඉන්දියන් විරෝධය එච්චර තිබ්බා හැබැයි දැන් අවුරුදු 40කට පස්සේ ටයි කෝඩ් දාලා ගිහිල්ලා විදේශ ලේකම් විදේශ ඇමති ඔක්කොම හම්බෙලාවිල්ලා දැන් අද මොකද්ද වේදිකාවේ කියන්නේ ඉන්දියාවෙන් අපිට වැරදිද ඉතින් ඔබත් කියනවා නෑ මම වැරදි කියන්නේ නෑ හරිනේ ඉතින් මම කියන්නේ ඒක නෙමෙයි නෑ මං කියන්නේ අද මොකද්ද කියන්නේ අද කියන්නේ ඉන්දියාවේ IT සමහර බලත්වල ගොඩක් දියුණුවක් තියෙනවා අපිට ඒකෙන් ගන්න දේවල් තියෙනවා ඉන්දියාවේ සම්පකාර කර්මාන්තයේ තියෙනවා ගොඩක් දියුණුවට ලැබින් ඉන්දියාවේ කෘෂි කර්මාන්තයේ ලොකු දියුණුවක් තියෙනවා අපිට ඉන්දියාවෙන් හත්තිලව මේක අවුරුදු 40කට කලින් තීරුම් අරන් ඉන්දියාවත් එක්ක අනවශ්‍ය ප්‍රශ්න හදන්නේ නැතුව අපිට ඉන්දියාවත් එක්ක ඒ ගමන යන්න හැරියනම් අපි ඉන්දියාවත් එක්ක ඒ ගමන ගිහලා මීට වඩා ආර්ථික වශයෙන් පිමි දෙක තුනක් ඉස්සරහට ගිහිල්ලානේ මේ ඒ සාපේ ඒක කොටසක් කි. ඒව හැමදේම තීරුම් ගන්න අවුරුදු 15ක් ඉස්සර ගිහිල්ලා ජනතා විමුක්ති 1981 මේ රටේ පළවෙනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය උතුරු කොළඹ හදන්න යනවා. පළවෙනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හදන්න යනකොට ඒකට විරුද්ධ වෙලා ඒක සම්පූර්ණ වෛද්‍ය ශිෂ්‍යෝන් ඒකට පොළඹවලා ඒක නතර කරා. දැන් අද වෙනකොට ලාල්කාන්ත මහත්තයාගේ ළමයා උපාධිය ගත්තේ කොහෙද පෞද්ගලික විශ්වවිද්‍යාලෙ? ලාල්කාන්ත මහත්තයා නෑනේ. මෙතන නැති එක හරි මම ඒක දන්න නිසා කියන්නේ. රෙස්පොන්සිබිලිටි කරන් කියන්නේ. හරි එතකොට ඒ වගේ අද ඔය පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ඉන්න කී දෙනෙක්ගේ ළමයි පෞද්ගලික විශ්වවිද්‍යාලෙ උපාධිය අරන් තියනවද? අවුරුදු 40කට පස්සේ දැන් තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල ටික පිළිගන්නේ. එදා ඒ කරන්න හදපු වැඩේ ලංකාවේ හොඳ ලෝකයේ තියෙන හොඳ ප්‍රයිවට් මෙඩිකල් කොලෙජස් ලංකාවට අවිල්ල ඒක හැදෙන්න හරියනම්. අපේ අම්මලා උසස් පෙළ සමත් වෙලා ලංකාවේ වෛද්‍ය විද්‍යාලයට යන්න ඔක්කොම ගන්න බෑනේ. ඉතුරු පහසුකම් නැති ටිකට රුසියාවට බංග්ලාදේශයට චීනයට 165,000 වීදම් කරලා යන්න ඕනේ. ඒ අම්මලා තාත්තලාගේ ළමයින්ට ඒ රැකවරණය ඇතුළේ මෙහෙණ ඉගෙන ගන්න තිබ්බා. ඒ විතරක් නෙවෙයි මේ දකුණු ආසියාතික කලාපේ රටවල ළමයි අපි හොඳ ප්‍රයිවට් මෙඩිකල් කොලෙජස් ටිකක් හදලා තිබුණා නම් ලංකාවට එන්නේ අවුරුද්දකට ඩොලර් බිලියන් 5ක් 10ක් හොයන්න හොඳ එඩියුකේෂන් හබ් එකක් බවට මේ කරන්න තිබ්බා. මොකද මේ දකුණු ආසියාවේ මිනිස්සු විශ්වාස කරනවා ලංකාවගේ රටක ආගන්තුක සත්කාර හොඳයි කිසිම බයක් සැකක් නැතුව ගේන්න තිබ්බා. අද තමයි ඒක පිළිගන්නේ පෞද්ගලික පෞද්ගලික අධ්‍යාපනයේ පෞද්ගලික විශ්වවිද්‍යාල අවුරුදු 40කට පස්සේ ඒක තේරෙන්නේ. මම මේ කියන්නේ හැමදේම 2යි 70කට අවුරුදු 2යි අවුරුදු 3යි ඉතුරු 73 ඔයගොල්ලෝ මොනවද? නෑ 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 මං 73 නෙමෙයි මම මේ පෙන්වන්නේ රට යම් විදියක ඉස්සරහට යන්න ගියා නම් ඒ සියල්ලම විනාශ කරා. ජනතා විමුක්ති පෙරමුණයි LTT සංවිධානයයි මේ රටේ ආර්ථිකයට කරපු විනාශය කොච්චරද කියලා අර ඉන්දිය හිටපු විදේශ ඇමතිවරයා ගණනය කරලා එයාගේ පොතේ සඳහන් කරලා තිනවා බිලියන 200ක්. අපේ කීයද ණය? නයිකියද අපේ රටක් විදිහට බිලියන 100යි 0.6ක් වගේ තියෙනවා. ඔව්. නමුත් අපිට ගෙවන්න තියෙන කීයද? බිලියන 37ක්නේ. ඔව්. විදේශය නේ. ඔව්.
දකුණු ආසියාවේ රටවල් වල මුලින්ම 71 ආයුධ අතට අරගෙන LTT සංවිධානයට පවා මේ රටේ ආණ්ඩුවකට විරුද්ධ ආයුධ අතට ගන්න ආදර්ශය දීපු දේශපාලන ව්‍යාපාරය තමයි ජනතා විමුක්ති පෙරමුණ. එහෙම වැඩ කරලා රට හැම පැත්තෙම අකර්මණ්‍ය කරලා අර මං කියපු විදිහට ගන්න දින පියවරවල් සියල්ල එහෙම හොතන මං දැන් කිව්වේ අවුරුදු දෙකකට කලින් රට වැටිච්ච වෙලාවේ අපි ඔක්කොම කියනවා IMF යන්න වෙන විකල්පයක් නැහැ දැන් ගිහිල්ලා මේ රට බේරගන්න කියලා. ඒ කියනකොට එදා හිටපු ආණ්ඩුව ඒක කරේ නැහැ. ඒක නිසා තමයි ඒක හොට බිම යන දැන්ට ගියේ. හැබැයි ආයි දැන් කියනවා දැන් ඉතින් අපිට IMF එකත් එක්ක මේක යන්න වෙනවා. දේශපාලන ව්‍යාපාරයක් එහෙම වෙන්න බෑ. දේශපාලන ව්‍යාපාරයකට අද දවසේ ගන්න ඕන තීන්දුව රටක අද දවසේ ගන්න ඕන. ඒක තව සතියක් මාසයක් අවුරුද්දක් පරක්කු වෙලා ගත්තොත් වෙන දෙයකට හොඳ උදාහරණයක් තමයි 2022 අපිට උනේ. ඒ නිසා එහෙම මේ අධ්‍යක්ීමක් නැති කණ්ඩායමකට බලය දුන්නොත් වෙන්නේ 2022 තිබ්බ තත්ත්වයට වඩා ගොඩක් පහත හොඳ උදාහරණයනේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ හොඳම සංවිධාන ශක්තිය තියෙන හොඳ වැඩපිළිවෙල තියෙන පක්ෂය කියලානේ. ලංකාවේ මිනිස්සු එකපතාවක් බලය දුන්නා 35 ප්‍රාදේශීය සභාව. ඕකට දෙන විග්‍රහය සම්පූර්ණයෙන් වැරදි නිසා මම මේ පැහැදිලි කරන්නේ. එකපතාවක් 35 ප්‍රාදේශීය සභාවේ බලය දුන්නා ලංකාවේ මිනිස්සු. දෙවැනි වතාවටත් දුන්නා. තුන්වැනි වතාව වෙනකොට ඔඩිට් කරිස් එනකොට මිනිස්සු තේරුම් ගත්තා 2011 පළවෙනි දණ හිටපු ජනතා විමුක්ති පෙරමුණ 35 පාසල සභාව තුන්වැනි දණට ඇදලා දැම්මේ 35 මිනිස්සු. බොරු කියන්නේ ඔඩිට් කරලා තියනවා මොන හරි එහෙම තුන්වැනි දණට මොකක් හරි පියවරක් ගත්තා නඩුවක් දැම්මා පිළිබඳ තුන්වැනි දණට ඇදලා දැම්මා. හරිද? නිකන් බොරු කියන්නේ. ඊට පස්සේ දැන් 35 දැන් ඒකට ඒල්පික් වෙච්චි. ඒක ඒ පොළ අයතා පරිහරණය කර මොකක් හරි නඩුවක් හරි තියනවා. හැමිල්ලක් කරලා තියනවා දැන් දැන් පොඩ ඉන්නකෝ. ඒක 2011 ඕකට දෙන උත්තරේ මොකද්ද JVP එක? ජනතා විමුක්ති පෙරමුණ මෙච්චර කාල මිනිස්සුන්ට ඕපන් ස්ටේජ් එකේ වේදිකාවේ කියන්නේ මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ ඉවර කරා ඒක නිසා මිනිස්සු 35 දුන්නා. එහෙම වෙන්නේ නැහනේ. ඒ පළාතේ මිනිස්සුන්ට එක ආදේශ සභාවේ දුන්නේ. ලංකාවේ තියෙන ওই සංවිධාන ව්‍යුහය. ඒගොල්ලෝගේ විදේශ සංවිධාන ජාලයේ සම්බන්ධතා පාවිච්චි කරලා ඒක හැදුවා නම් කඩන්න පුළුවන්. මහින්ද මහත්තයා ඔය යුද්ධ ඉවර කරලා පළාත් පාලන මැතිවරණේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තුනකට කඩලා තිව්වා. මොකද අපේ නගර සභාව ටික ගන්න. මහින්ද මහත්තයා මිලින්ද මොරගොඩගේ අතින් අල්ලගෙන වත්තෙන් වත්තේ ගියා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක පැත්තකින් ගියා. කොළඹ නගර සභාවේ බලය ගන්න. පුළුවන් වුණාද? අපි ඇස් කණ්ණාඩිය ලකුණෙන් දිනේ අපේ ලිස්ට් එක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. බණ්ඩාර නගර සභාව ගන්න බැලුවා ගන්න පුළුවන් වුණාද? කඩු ගන්නව නගර සභාව ගන්න බැලුවා ගන්න පුළුවන් වුණාද? පාතයි වැඩ ප්‍රාදේශීය සභාවෙන් ගන්න පුළුවන් වුණාද? ඒ කඩලා අන්තිම වටේට දිව්වේ ටික ගන්න. වැඩ කරලා තියෙනවා නම් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරලා තියෙනවා නම් ඒව වෙන දේශපාලන ව්‍යාපාර වලට ඉවර කරන්න බෑ. ඒ නිසා ඒක 35 මිනිස්සු තේරුම් ගත්තා මේක සාර්ථක ක්‍රමයක් නෙවෙයි මේ අත්දැකීමක් නැති. ඒක නිසා හොඳට කල්පනා කරන්න දැන් පහුගිය කාලේ අනුරකුමාර සනායක මහත්තයා මම බලාගෙන කියනවා අපිට එකපාරක් දෙන්න දීලා කෙලුණත් පහයි නේ කියලා. දැන් මේ කෙලුණත් පහක් ඉවසන්න පුළුවන් තත්ත්වයකද රටදී? මේක 1994 තිබ්බ තත්ත්වෙද තියෙන්නේ නෑ. මේක කෙලවලා තියෙන්නේ දැන්. කවුද? ගෝඨාභය රාජපක්ෂලාගේ උද්දච්ච තීරණ නිසා ඒක කෙලවන තැනට පත් කරලා තියෙන්නේ. ආයි එක්ස්පෙරිමන්ට් එකක් නේ 2010 රනිල් වික්‍රමසිංහ 2015 2019 හොඳක්ද කරේ? රනිල් වික්‍රමසිංහ 2019 2015 2019 ඒ ආණ්ඩුවේ හිටපු අය විදියට කරපු හොඳ උදාහරණ පිළිබඳ යුක්තිය ඉෂ්ට කරන්න පුළුවන් වුණාද ඔයගලන්ට? පාස්කු ප්‍රහාරය පිළිබඳ යුක්තිය අපි අපේ පොලිස් බාර ඇමති මොනවද කරේ? කොයි වෙලාවේද පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන මොහොතේ අපි අතේ නෙමෙයි පොලිසිය දෙන්නේ. එතකොට තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතේ. මෛත්‍රීපාල සිරිසේන පිටිපස්සේ ඉඳලා කැබිනට් මණ්ඩලයේ තිබුණ එක්සත් ජාතික පාර්ශවය රනිල් වික්‍රමසිංහ කොටගෙන මෛත්‍රීපාල නීතිය නෑ විජයබණ මහත්තයා. නීතිය හා සාමයේ විෂය නීතිය හා සාමයේ ජාතික ආරක්ෂාව එකක්වත් අපි අතේ තිබ්බේ නෑ පාස්කු ප්‍රහාරයට මාස 6කට කලින් දින 52 කුමන්ත්‍රණයෙන් පස්සේ අපිට දීලා තිබුණා දෙන්නම දන්නවා ජනාධිපතිවරයා ශේෂ්ඨාධිකරණ කවුන්සිල් එකටවත් අගමැතිතුමාට වන් විජේවර්ධනටවත් සහභාගී වෙන්න ඉඩ දුන්නේ නැහෙනේ. ඒක කිව්වද ජනාධිපතිවරයා? ඒක කිව්වද ප්‍රසිද්ධ ඒක වැඩි ප්‍රශ්නේ ඇවිලෙන් ඉස්සලා බෝම්බ පුපුරන ඉස්සලා කිව්වද නෑ කටවහගෙන ඉඳලා පස්සේ එක්ස්කියුසස් දෙනවා. නෑ 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 මේ මයිටි පාර්සල් දෙන්න මැතුමා ඉතින් අපේ ආණ්ඩුව උදුරගත්තා. ඒ වෙනකොට ආණ්ඩුවේ කාර අපේ ආණ්ඩුව කියලා කියන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ වැදගත්. අපේ ආණ්ඩුව කියන්නේ මයිටි පාර්සල් සෙන්ට මින්සු ඡන්දෙ දුන්නේ රණිල්ගේ ආණ්ඩුවකට නෙමෙයි. හැබැයි ඔහු ජනාධිපති වෙච්ච පළවෙනි දවසේ රණිල් කැබිනට් එකක් ගත්තා. ඒතර කැබිනට් එකේ හෙඩ් මෛත්‍රීපාල තනියෙන් මුළු කැබිනට් එකම රණිල් රණිල් හැමදාම පස්සේ දොරෙන් ඇවිල්ලා මේ රට අරාජික තත්ත්වයක් පත් කරනවා. නිර්පාක්ෂික අපේක්ෂකය විදියට ඉඳලා ඊට පස්සේ ගිහින් දිනන්න බැරි ඉඳ මෛත්‍රීපාල දාලා මෛත්‍රීපාලට මිනිස්සු ඡන්ද දීපම් කැබිනට් එක ගන්න කොයි සදාචාරයක්ද තියෙන්නේ? 2015 2019 වෙනකන් සිද්ධ වුණේ ඒක. මෛත්‍රී තනියෙන් කැබිනට් එක රනිල්ගේ. ඒතර මෙතුමාගේ මහලේකම් කැබිනට් ඇමති. සජිත් ප්‍රේම්දාස කැබිනට් ඇමති. හරි. ඒතර ආණ්ඩුව දැන් කියන එක මෛත්‍රීපාල කියන්නේ. මේ මොන කතාවද? මේ වෙලාවේ තිබ්බ එකගතාවේ මොකද්ද? ජනාධිපතිවරණයේ දිනුවා. දිනුවාම
ඒ වෙලාවේ හිටපු ආණ්ඩුව තීන්දුව කරා මහජන මතයට ගරු කරලා ඒගොල්ලෝ විපක්ෂයට යන්න. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරය කර එක්සත් ජාතික පක්ෂයේ තියෙන අපි ආයම කියමු. ඒ නිසා ඒ මැතිවරණ පාස ආණ්ඩුවක් ඒ තිබුණේ. ඔයාගේ සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නෙවෙයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මෛත්‍රීපාල සිරිසේන මේ එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයා නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් නෙවෙයි. වැරද්ද. එයා ඉල්ලුවේ අලියගෙන් නෙවෙයි. එයා ඉල්ලුවේ හංසයා. තනි තනියෙන් පක්ෂයක් නැතුව අපේක්ෂකකින් අප වෙන හානිය මෛත්‍රීපාලගෙන් පේනවා නම් දැන් රනිල් වික්‍රමසිංහ පක්ෂයක් නැතුව තනියෙන් ඉල්ලලාවිලා දිනුවොත් ඒ හානියම ඊළඟටත් වෙනවා. දිනන්න ඒක වෙනම කතාවක්. තනියෙන් එන පුද්ගලයන්ට ඡන්ද දිනන්න බෑ. පක්ෂයක් නැතුව තමන්ගේ පක්ෂේ පාවා දීලා පක්ෂේ බල ශූන්‍ය කළා තනියෙන් ඇවිල්ලා මට ජාතික නායකයා දෙන්න. දැන් ඉතින් ඕගොල්ලොත් එහෙමනේ. ඕකමනේ මයි. ඕගොල්ලොන්ගෙත් එහෙමනේ. කණ්ඩායමක්. ඉතින් මේ ඕගොල්ලොන්ගෙත් ජාතික ජන බලවේගයේ කිව්වට ආචාර්ය හර්ණිය අමරසූරිය හැරුණකොට අනිත් ඔක්කොම ටික ඔය පරණ ජනතා විමුක්ති පෙරමුණේ බොල්ෂෙවික් පක්ෂේ කට්ටියනේ. හොඳම කවුද? හොඳම කතාව අත්දැකීමක් නෑ කියන්නේ. මම දැන් ඊයේ පෙරේදා බලාගෙන අනුර කුමාර දිසානායක මහත්තයා වේදිකාවක කියනවා. ප්‍රායෝගික දේවල් මේ. වේදිකාවක කියනවා මම ආපු ගමන් මොකද්ද පාසල් උපකරණ වලට තියෙන වැට් එකයි සෞඛ්‍ය සේවා බෙහෙත් වලට ගහලා තියෙන වැට් එකයි අයින් කරනවා. කරනවා. ඉතින් බෙහෙත් වලට වැට් එකක් ගහලා තියෙන්න බෑ අයින් කරන්න. ගහලා නැති එකක් අයින් කරන්න බෑනේ. බෙහෙත් තුන්ඩුවක් අරගෙන බලන්නකෝ. වැට් එක ගහනත් කඩේකට ගිහලා කාලා බලන්න. වැට් එකේ වැට් එක ගහන්නේ හොස්පිටල් එකක AC දාපු කාමරයක ප්‍රයිවට් හොස්පිටල් එක නැවතුනොත් විතරයි. ඉතින් බෙහෙත් වලට වැට් එකක් ගහලා නැහැ අයින් කරන්න. දැන් ඒක පැහැදිලිව කිව්වට පස්සේ මුදල්කාරක සභාවේ සභාපතිවරයා ඒක පැහැදිලිව කිව්වා. ඒක එහෙම ගහලා නැහැ කියලා. ඊට පස්සේ ආයෙ වෙනදත් මේ වෙන්න මුදල් හැමතින සුනිල් නඳුන් නැති මහත්තයා ආයෙ වෙනදත් මම බලාගෙන ප්‍රවෘත්ති වල කියනවා අපි ආපු ගමන් ඒ ටික අයින් කරනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව ඒ વિશે හදාරලා නැහැ. අපි අවසන් වෙලා ඉන්නේ සමගි ජන බලවේගයේ දැන් ආවද අපි අතීතයෙන් බැන්නේ 76 ටම දැන් ඔබගේ හැබැයි ඔබගේ තියෙන්නේ පොරොන්දුම තමයි. අර කඩු කරනවා මේක අඩු කරනවා මේක දෙනවා මේක දෙනවා. එතනින් එහාට අව එකකට උත්තර දීලා ඔබ කියන්නේ. උත්තර දීලා මේක වැඩසටහන අවසන් කරා. එකක් තමයි ප්‍රධාන වශයෙන් ඊළඟට අපිට ආපු චෝදනාව අපි 2022 ආණ්ඩුව බාර ගන්න කියපිලාවේ බාර ගත්තේ නැහැ කියන්නේ. අපි වැඩසටහන හමාර කරමු. ඔව්. මේමය. ඉදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒක බාර ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එතුමට ඒ වෙනකොට නැති වෙන්න දේශපාලන ජීවිතයක් හෝ ඒ කිසිවක් නැහැ. එතුමා සියල්ල නැති වෙලා පක්ෂෙත් නැති වෙලා ඔක්කොම නැති වෙලා හිටියේ. හැබැයි අපි සංවිධිත දේශපාලන පක්ෂය දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තුවක් තිබ්බ දේශපාලන ව්‍යාපාරය සහ අපිට එතකොට අපි නිතරම මහජන මතයට පටහැනි දෙයක් කරන්න බෑ. මොකද අපි මහජනයාගේ අපේක්ෂාවන් සමගයි වැඩ කරන්න ඕන. ඔබ පක්ෂේ බේරගත්තා. නෑ නෑ පක්ෂේ බේරගන්න කියන්නේ මං කියන්නේ මහජන අපේක්ෂාවන්ට සවන් දීම සහ පක්ෂේ බේර ගැනීම කියන්නේ දෙකක්. මහජන මතයට පිටුපාලා දැන් අපි පළවෙනි කොන්දේසිය මොකද්ද අපි තිබ්බේ? අගමැති ධූරේ බාර ගන්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යන දිනයි කියන නිල විදියට. අපිට ඒක එකතාවෙන් කියන්න. ඉතින් එතුමා යන්නේ ඒක කියන්නේ නැත්තම් අපි අගමැති ධූරේ බාර අරගෙන ඔතුමාලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ රාජපක්ෂ සනුහරේ රකින්න කියලාද අපිට එතනද? කිසිසේත් ඒකට එකඟ වෙන්න බෑ. මහජන මතයට එරෙහි මහජනයාගේ මුළු රටේම ඒ වෙලාවෙල්ලිම තිබ්බේ රටේ තත්ත්වයට පත් කරපු ඒ පැලැන්තිය එලවන්න ඕන කියන එක පාලන බලේ. එතකොට එක දවසකටවත් ඉතින් මම දවසකටවත් ඒ කණ්ඩායම තියාගන්න බෑ. මහේෂ් ඒ කණ්ඩායම තියාගන්න බැරුව ආවේ රනිල් වික්‍රමසිංහ. එහෙනම් රනිල් වික්‍රමසිංහට ජනතාව විරුද්ධයි නම් එයාට එරෙහිව තරගලයක් එන්නේ. ඒ රනිල් වික්‍රමසිංහට විරුද්ධයි කියන එක මේ ඡන්දේ ප්‍රතිඵල ගණන් කරන දවස වෙනකොට ඒ අගමැති ධූරේ ඉතකෝ මහින්ද රාජපක්ෂ ගියා. මුදල් ඇමති ධූරේ දරපු බැසිල් රාජපක්ෂ ගියා. ඊළඟට අමාත්‍යවරු දරපු චමල් රාජපක්ෂ ගියා. නාමල් රාජපක්ෂ ගියා. අවසානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ධූරේ දාලා ගියා. ඒ ගෝඨාභය රාජපක්ෂ ධූරේ දාලා යන්නේ අගමැති ධූරේ වෙලා ඡන්ද දීලා රනිල්ව පත් කරගත්තා. ඒක යෑමක් නෙමෙයි. අගමැති ධූරේ බාරනම් මාස තුනක් පස්සේ දැන් ඔබතුමාලගේ අනුර කුමාර දිසානායක තරං කරා. මෙතුමලා තරං කරේ නැහැ. මෙතුමලගේ සහයෝගය ලබා දුන්නේ අර පොහොට්ටුව පක්ෂයෙන් ගැලවිලා. ඉතින් පොහොට්ටුව පක්ෂය අය කවුද එතකොට? ඒ අය කිරෙන්නාවල ආපු අයද? පොහොට්ටු පක්ෂය කියලත් සියලු දෙනාම හොරු දූෂිතයෝ නෙවෙයි. ඕනම දේශපාලන ව්‍යාපාරයක අද වුණත් UMP එක ඇතුළෙත් පිරිසිදු මිනිස්සු ඉන්න පුළුවන්. අපි එහෙම මේ අනිත් දේශපාලන පක්ෂවලට අරක ඉන්නේ තනිකර තක්කඩි හොරු ඔක්කොම එහෙම කියන තැනක නෑ. හරිද? ඔය ඩලසලා පෙරුම් මැතිතුමානේ හොඳම ප්‍රකාශකයනේ. එතකොට මගෙන් ඇහුව ප්‍රධාන ප්‍රශ්නයන්නේ දැන් ඔය විරෝධය රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආවේ නැත්තේ ඇයි කියන එක. ඒක සැප්තැම්බර් 21 ඡන්දේ ප්‍රතිඵල කියනකොට ඒක ඔබතුමාට තේරෙයි. මම එතනින් එහාට ඒකට උත්තර දෙන්නේ නැහැ. ඒ විරෝධය තියෙනවද නැද්ද කියන එක බලා ගන්න තියෙන හොඳම තීරණාත්මක දවසනේ 21. ඒක අපි එතනට තියමු. බලන්න කතාවට ජනතාව ඉස්සරහට යන්නේ. ඊළඟට අර මෙතුමා කිව්වා වගේ අපි අවසන් කරමු. අපි ආණ්ඩුවක් ගත්තොත් නෙවෙයි අනිවාර්යයෙන්ම ගන්නවා. ඒක පිළිබඳ කිසිම සැකයක් තියාගන්න එපා. මොකද මම බිමේ ඉන්න කෙනෙක්නේ.
නීතිඥවරයෙක් වුණත් මම බිමත් එක්ක ගනුදෙනු කරන්න. බිමේ සටන තියෙන්නේ කොතනද කියලා මට පේනවා. කාත් එක්කද කොතනද කියලා. ඒක ඇතුලේ නිශ්චිත ලෙසම මොකද අපිට දකුණ විතරක් නෙවෙයි. කඳුකරය, උතුර, නැගෙනහිර ඔය කියන හැමතැනම සමබර ලෙස මේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් ඉන්න එකම දේශපාලන ව්‍යාපාරය. දෙමළ ජාතික සන්ධාන ස්ථාවරය වුණා. දෙමළ ජාතික සන්ධානය අපි ඒක අපි හිතන්නේ බොහෝ විට රටේ මතය ඒගොල්ලෝ 15 වෙනිදා නිල විදියට ආයි කියනවා කියලා කියනවනම් රටේ මතය 18 ප්‍රචාර කටයුතු ඉවරයිනේ. තව දවස් 4ක් 5ක් යනකොට ඔය දේශපාලන පක්ෂ විසින් තීන්දුව ගනිද්දී අවසාන වශයෙන් ඒගොල්ලෝ කන්සිඩර් කරනවා සලකලා බලනවා මහජන මතය තියෙන්නේ කොතනද කියන එකත්. ඔය එකම දේශපාලන ව්‍යාපාරයක්වත් මහජන මතයට හාත්පසින්ම එරෙහිව යන තීන්දුව ගන්නේ නැහැ. ඒක 2015 මැතිවරණේ වුණත් ඔතුමාලට හොඳට බැලුවොත් කල්පනා කරලා මතකද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තීන්දුව ගත්ත දවස තැපැල් ඡන්දෙත් තීවරණාට පස්සේ තමයි තීන්දුව අරන් එළියට බැලාවේ. ඒක නිසා දේශපාලන පක්ෂ තීන්දුව ගන්න ඒ විදියට. ඒ නිසා ඒක දෙමළ ජාතික සන්ධානයේ ආවත් නැවත් දෙමළ ජාතික සන්ධානයේ සහයත් මම විශ්වාස කරනවා අපිට ලැබෙයි කියලා. මොකද ඒක නොලැබෙන්න හේතුවක් නැහැ. අපිට මොකද කඳුකරය ඉතාම ශක්තිමත් තැනක තියෙනවා දකුණ තියෙනවා. ඒ නිසා මේක දිනන්න පුළුවන් කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ. මේ පිළිබඳව කිසිම සැකයක් නැහැ. දිනලා අරගත්තට පස්සේ වැඩ කරන්න පුළුවන් ලෝකය දැකපු ලෝකේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන වලත් වැඩ කරු මේලයි රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නයක් අධ්‍යක්ෂින් තියෙන හොඳ පළපුරුදු කණ්ඩායමක් ඉන්නවා. කිසිම සැකයක් අවිශ්වාසයක් තියාගන්න එපා. මොකද අපේ ප්‍රතිපත්තිය පවා පැහැදිලිව මිනිස්සු දන්නවා. දැන් අපි ගත්තොත් අද ජාතික ජනබලවේගයේ නමින් ඉන්න මාලිමාවේ ගත්තොත් මිනිස්සුන්ට කොහොම කිව්වත් සැකයක් තියෙනවා. මොකද ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලා කවුරුවත් හරියට කියන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිය අපි පැහැදිලිව කියලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රතිපත්තිය මේ සෑහෙනවා. නෑ ඕකේ උඩට ආර්ථික ප්‍රතිපත්තියේ මූල ධර්ම උඩනේ තීරණය වෙන්නේ. ඒක සමාජවාදීද වෙළඳ පොළ ආර්ථිකය පිළිගන්නවද මොකක්ද කියන එක පිළිබඳ පරස්පරයන් දෙපැත්තක තියාගෙන බෑනේ. යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතකොට එහෙනම් සමාජවාදී දර්ශනය වෙනුවෙන් දිලිපුදපු මිනිස්සු වෙනුවෙන් එහෙනම් සාධාරණ ප්‍රකාශයක් පක්ෂය කියන්න ඕන. අපි මේක අතහැරලා ඉවරයි. අපි මෙතනින් එහාට ඒක නෑ. මේ තීන ක්‍රමෙම තමයි අරගෙන යන්නේ කියලා. එහෙම මුකුත් කියන්නේ නැහැනේ. ඒ නිසා ඒ සියල්ල පිළිබඳව කල්පනා කරලා ඔය කියන දැන් මොකද මම ඒක කිව්වේ සැකේකට නෙමෙයි. දැන් මේ ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේත් මෛරලී ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණේ මේ ගිය අවුරුද්දේකේ නැහැ. ඒක අර මිනිස්සුන්ගේ ඡන්ද කිට්ටු වෙනකොට ගාන්ට රවට්ටන්න බලනවා. ඊට කලින් අවුරුද්දේකේ කාල් මාක්ස් ලෙනින්ගේ ඒංගල්ස්ගේ විජේවීරගේ ෆොටෝ හතරම යනවා. මේ අවුරුද්දේක නැහැ. මේ පහුගිය මැයිදිනේ නැහැ. ඊට කලින් එකේ ওই ෆොටෝ හතරම අරගෙන යනවා තාම. හරිද? එතකොට එහෙනම් හොඳට කල්පනා කරන්ද වෙනිසියුලාවට වෙච්චද හියුගෝ චාවෙස් එනකොට හොඳට තිබ්බ රටක් වෙනිසියුලා. වාමාංශික රටක් හදන්න ගියා. ලෝකේ කණිජ සම්පත් අතින් බහුලම රටක්. අද රට නන්නත්තරයි. මිලියන 7කට වැඩි රටේ ජනතාව රටෙන් පැනලා ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ කියුබාවට වෙලා තියෙන දේ කල්පනා කරන්න. අද වෙනකොට අවුරුද්දකට ලක්ෂ 2.5ක් 3ක් ටෙක්සාස් බෝඩරේ හරහා ඇමරිකාවට පැනලා එනවා. ඒක ඇමරිකාවටත් ප්‍රශ්නයක්. අද ඇමරිකන් ජනාධිපතිවරණේ ප්‍රධාන මාතෘකාව ඒක. ඒ කියන්නේ ඔය රට හොඳ නම් හොඳ පරිසරයක් තියෙනවා නම් ඒ රටේ ඉන්න ළමයි ටෙක්සාස් බෝඩරෙන් පැනලා එන්න ඕනේ නැහැ නේ. උතුරු කොරියාව වගේ රටවල් දිහා බලන්න. ඒ රටවල තියෙන නිදහස බලන්න. අපිට තියෙනවා ඓතිහාසික මිල කරන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග වලින් හිඹි රාජ්‍යයක්. මේ නිදහස අහිමි වුණොත් අපිට අද Facebook එකකින් හරි ඕන එකකින් හරි අපිට අපේ මතය කියන්න පුළුවන්. ඒ නිදහස අහිමි වෙලා අනාගත પરම්පරාවේ නිදහස අහිමි කරන තීන්දුවක් ගන්න එපා කියලා තමයි මේ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ. මොකද ඔය උඩින් ඉන්න සුදුවට පේන කෙනා නෙවෙයි ඇතුලේ ඉන්නේ. වැරදිලා හරි කතාවක් බලය දුන්නොත් ඒ මේ රටේ පවත්වන අවසාන මැතිවරණය වෙයි. මේ රටේ බහුපක්ෂ ක්‍රමයට ඇන ගහන සම්පූර්ණ මේ රටේ තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉවර කරන මැතිවරණය. මොකද විශ්වවිද්‍යාලය ඇතුලේ ශිෂ්‍ය සංගම් කරපු ශිෂ්‍ය දේශපාලනය කරපු මාව මරන්න බැරි වුණා මගෙත් හිටපු කණ්ඩායම ශක්තිමත් නිසා. එහෙම නැත්නම් අපි දන්නවා ඒ තියෙන බිහිසුණු බව තමන්ගේ මතයට එරෙහි නම් මොන ලෙසකින්වත් එතන ඉන්න බෑ. ඒ නිසා හොඳට කල්පනා කරලා සැප්තැම්බර් 21 වෙනිදා මිනිස්සුන්ට තීන්දුව ගන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. අපි වැඩසටහන අවසන් කරන්න සුදනම්. මේ වැඩසටහන සහභාගී වෙච්ච ප්‍රතිදිනයටම බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සිකුරාදා රාත්‍රී 7:30ට විශේෂ සිවණමානී වැඩසටහනක් ගෙනීමට සූදානම් මැතිවරණයට දාලව. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම යලි දවසක මුණ ගැසෙන්න. බොහොම ස්තුතියි. බලම් බලම් කාටවත් නෑ කැමරාව වැඩ කරන්නේ. මේක මෙහෙමයි. මේක ඇත්තම කතාව. දැන් දෙගොල්ලෝ එකතු වෙන්න යනවා වගේ මට පේන්නේ. මේක ඇත්තම කතාව. අපි කාටවත් මේ මිනිස්සු ගොඩක් යනවා. We'll be right back.